හොඳ වෙයි එහෙනම් අපි තියෙන හොඳයි මම ප්‍රශ්න වලට කට්ටිය ගන්න ඉස්සෙල්ලා ඔබ වහන්සේට බොහොම පිං අපි තථාගත දේශනාවේ ධ්‍යාන කරව කියන එක අපිට බොහොම පැහැදිලි ඒ වගේම ඔබ කාලෝචිතව හුඟ දෙනකොට තියෙනා වූ මේ ආරි දහන් වැඩිම පිළිබඳව ඇති ගැටළු වලට ඔබ වහන්සේ මේ පෙන්වා දෙන්නා වූ වෙනත් වෙනත් අනිතර චේතු විමුක්තියෙන් වඩලා අපි කසිනේකින් වඩලා හරි ආර්ය දැනක් වඩා ගන්න කරන මෙහෙ වහන්සේට බොහෝම පිං ඒ පැහැදිලි කිරීම ඒක බොහෝම වටිනා පැහැදිලි කිරීමක් අපේ හැමෝටම මම ප්‍රශ්න ගන්න පටන් ගන්නද මේ අත් උස්සගෙන ඉන්න කට්ටියගෙන් පස්සේ ගන්න ප්‍රතාප ඔයා මම ඔයාව අන්මියුට් කරනවා මම සීරු දිනාට දැනුම් දෙන්නේ අන්මියුට් කිරීම දැනට පාලනයක් කරනවා මේ අපි හොස්ට් කරන කට්ටිය ඒ වගේම ස්ක්‍රීන් ෂෙයා කරන එක අපි පාලනයක් කරනවා ඒ වගේම චැට්ස් පාලනයක් කරනවා හොස්ට්ලා කීප දෙනෙක් ඉන්නවා සියලු දෙනාට අවස්ථාව තියෙනවා කියන එක බොහොම පැහැදිලි ඒ නිසා අපි ඒ සියලු ගැටලු ගන්න බලාපොරොත්තු වෙනවා හොඳයි ප්‍රතාප ඔයා අවස්ථාව කරගන්න ආ මේ මම අහන ප්‍රශ්නෙට උත්තර ඇතරම හම්බුරු පස්සේ පැහැදිලි කරපු එක අර ආනාපාන සතිය උලන්රලේ භාවනාව ඒ වායු කසිනය නේද කියන එක මට ප්‍රශ්න තිබුණේ ඒක පැහැදිලි කර ඔව් ධම්මජීව හාමුදුරුවෝ ගන්න එක තමයි ඒවා මමත් ඒ සංස්ථායත භාවනා කර කලින් හිටිය උන්වහන්සේලා කලින් ගුරුවරයෙක් හිටියා 17 සුමතිද හාමුරු කියලා උන්වහන්සේ තමයි ඒ වැඩුවේ ඒ වගේ දැහැන් වැඩිච කට්ටිය ලෞක දැහැන ඕන තරම් ඉන්නවා ඒ මාර්ගයේ ඉන්නවා ඒකෙන් සාමිනාංශ දැන් ඉතර ඒගොල්ලෝ ඒ හතර වෙනි දානෙට ගියාම රාගයේ දේශය නැහැ හැබැයි ඒගොල්ලන්ට මේ අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව නැ රාග දේශම නැ නේ ඒක ඒක මල තෝරගන්න ඕන ඕරගෙන අනාර්ය ප්‍රථම අධ්‍යානයේ රාග අනුසය සහිතයි රාග අනුසය සහිතයි මොකද ආර ප්‍රථම අධ්‍යානයේ රා අග්‍රගණකක් තියෙනවානේ මොකද අග්‍රගණක උලංග නැල අග්‍රගණ නැත්නම් යන්න බෑනේ ඔව් හැබැයි චතුර්ථ අධ්‍යානට ගියාම ආර චතුර්ථ අධ්‍යානයේ අවිද්‍යාව නැත නෑ අවිද්‍යාව නැ චතුර්ථ අධ්‍යානය හැබැයි අනාර්යයන්ගේ අවිද්‍යාව තියෙන මොකද ආශ්‍රාද ආදීන උදේවැය ඥාන මෙහි කරන උදියන්නේ නෑ ඔව් අවිද්‍යාව නැ තියෙන ඔව් ඒ කියන්නේ ඒ පුද්ගලයා ඒ භාවනා කරන පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මාදිට්ඨියට පත් වෙලා නැත්නම් එතනින් එහාට එයාට වැඩේ නැහැ නේද බමුලෝ එහෙනම් එයාට පුළුවන් අරූප වඩන්න පුළන්නේ අරූප වඩන්න බමුලෝ යනවා ඔව් හරි හරි ඒක තමයි දැන් ඕක මේ අපි අනිත් අයත් එක්ක සාකච්ඡා කරනකොට වෙන භාවනා ක්‍රම කරන අය දැන් ඔය මාර්ගය තමයි ඒගොල්ලෝ පැහැදිලි කරන්නේ ඔව් හරි ඒකට ඒක ගැන ලොකුවට කතා මේ වැඩිපුර ඩීටේලින් ඕන නම් ධම්මසංගණීපකනේ ගොඩාක් විස්තර කරලා තියෙනවා අන්නේ ඔය මේ ලෝක ලෞකික භාවනා ගැන. ඒ කියන්නේ වැඩිපුර විස්තර කරලා තියෙන ලෞකික භාවනා ගැන. ධම්මසංගණීපකනේ. ඔව්. ඉතින් ඒ වැත්තම ඕනලා තියෙන ප්‍රායෝගික වඩනකම දැන් පොතේ තියෙන දැන් අපි මේ හොඳට මතක තියාගන්න මේ සියලු දෙනා මේ දැහන් කියලා කියන පොත් පාඩම්ගනේ එහෙම නෙමෙයි. අද වෙලා තියෙන්නේ දැහන් පොතෙන් ඉගෙන ගන්න හදනවා. දැන් දැහන ගැන ඉගෙන ගන්න දැහන් වඩන්න ඕන. හටෙනවනේ දැන් නිවන ගැන ඉගෙන ගන්න නැහැ නිවන් දකින්න ඕන දැන් නිවන් දකින්න අහන ප්‍රශ්නේ නිවන ගැන ඉගෙන ගන්න ප්‍රශ්නේ දෙකක් දැන් නිවන ගැන ඉගෙන ගන්නේ කීරිවරයක්වත් නැහැ දැහැන කියන්නේ වඩන එක අපි ප්‍රායෝගික එක මේ ඉංජිනේරින් එකක් තියෙන සයන්ටිස්ට් එකක් නෙමෙයි අනේ සමිනන්සේ මේ දෙවෙනියට අහන්න කැමති දැන් අපි භාවනා මේ ලෝකෝත්තර විදියට චතුර්ථ ධානයට ගිහිලා ඊට පස්සේ විවිධ වැඩ ඊට පස්සේ ඔව් ඒ ටික සමිනාන්තර දැන් හරි පස්සේ හරි පොඩ්ඩක් විස්තර කරත් මොකද අපි ගොඩක් කලකට මම පුද්ගලිකව වැඩි යමක් කරන්නේ නැහැ කියලා හිතෙනවා එතන කියලා නිකන් ඉන්නවා කියන්නේ අන්න ඒකයි දැන් මම විස්තර කරේ දැන් අර දැන් රාග විරාග චේතෝ මුක්ති හදාගත්තා දැන් රාග විරාග චේතෝ ඇයි මේ සමත විපස්සනා යොගනද වඩා ගන්නෙ අපි දැන් ඒ දැන් මුලින්ම රාග විරාග කරගත්තට ප්‍රඥා විරාග මොකද අවිද්‍යා විරාග ප්‍රඥා යමති වඩන්න එපා. එතද ඔය දැහැනට සමවැදිලා කරනවා දැහැන සමවැදින්නේ මේ අපිට ප්ලැට්ෆෝම් එක හදා ගන්න. වැටෙනවනේ. දැන් ප්ලැට්ෆෝම් එක හදාගෙන ප්ලැට්ෆෝම් එක ආරක්ෂා කරගෙන හිටිය වැඩක් නැහැ. ඒකේ ඉතන වැඩක් කරන්න දුන්නා. ත්‍රිවිද්‍යාව වඩන්න දුන්නානේ. දැන් පෙර විසු කන්ද පිළිවෙත හොයන්න ඕන. දැන් ඔතෙන්ට ගිහිල්ලා මේ වැඩි සමහරට වැඩෙන්න පුළුවන් සමාන වැඩෙන්න පුළුවන්. දැන් අර අන්නිතර චේත්‍රෙමද සමහරට වැඩෙන සමහර වැඩෙන්නේ නැහැනේ. ඒ වගේ මේවා ඉදී මේව කැලේ තියෙනවා හොඳ ඒ නවත්තන්න බෑ ඒ අපේ කාගත්තරක් දන්නේ නෑ තමන් ආපු පාරමිතාවේ තියෙන කොහරි තියෙන අඩුපාඩු ඒවා තමයි ඒ කැලේ තියෙන්නේ. ඒතර අපි කරන්න වැඩේ කියලා දෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්.
දැන් චතුර්ථ ධානයද තමන් අදිස්ථාන කර කර මට මගේ කලින් අද්ව දැනගන්න ඕන. දැනගෙන අහගෙන එහෙම සද්ද නැතු ඉන්න. දැන් ඒ අදහසට ගිහිලා තමන් සද්ද නැතු ඉන්න. එහෙම ඉන්නකොට අර සමාධි හොඳට පූර්ණලා හැබැයි එහෙම ඉඳගෙන සම්මා සමාධි නොකඩන තියා ගන්නවා. දැන් ස්ථාවර වෙනවනේ ගොඩක් නේද? අන්න දැහැනි ස්ථාවර වෙනවා. ඒක දැහැනි ස්ථාවර ගණන අනුපූපන ටූපන ටපන මතකයිනේ? ගන්න අනුපම ටූපන තමන ගන්න අනුපම ටූපන තමන කියලා කියන්නේ මේ ප්‍රථම අධ්‍යයනය මේ ද්විතීක අධ්‍යයනය මේ තෘතීක අධ්‍යයනය මේ චතුර්ථ ගණනින් දැන ගන්න ඕන ගණන අනුපම අනුපූර සමාදී ඉන්න ඕන 1 ඉඳ 2 ගේ 2 ඉඳ 3 ගේ 3 ඉඳ 4 ගේ අනුපූර සමාදී ඉන්න ගන්න අනුපම ටූපන ගැන පිහිටා සිටින්න ඒ එක එක දැහ පිහිටලා ඉන්න ඕන වැටෙනවනේ ඒ පිහිටලා ඉන්නකොට ඉන්නකොට තමයි තමන්ගේ ඒ ඒ දැහැන්න පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ ගන්න අර ටූපන ටපන ටපන කියලා කියන්නේ උඩ පහළ යන්න ඕන. දැන් හතරෙන් දැහැන්න තුනට ආවා දෙකට ආවා එකට ආවා සාමාන්‍ය අස්තිය ගැහැල්ලා වටු වල ටිකක් ඉඳලා ආය වාඩුණා ආය වැඩුවා. ආ ඒක දර ජාන වශී කරනවා කියන්නේ. අන්න හයට හරි. හරියටම හරි. ගොඩක් වෙලාවට මම දැන් ඒ විහිළට ගියාට පස්සේ පහළට එන්නේ නැහැ කියන අවසන් කරන්න එනවා මිසක් ගොඩක් නැහැ. ඔව් ඒක ඒක ඥාන වශී වෙන්නේ නැහැ මල්ලි. दर्शने मध्यम ඔහොම තුනක් තියෙනවනේ. එතකොට මේව වඩන්න ගියාම මේව සමාහරකට ටිකක් වෙන්න පුළුවන්. එහෙම මෙහෙම පස්ස දෙන්න පුළුවන්. මොකක් හරි කමන යන්තම් හරි දැක්කොත් ඇතිනේ අපිට ඕක. කලින් අද ඉඳලා ඊට පස්සේ ඒකේ ඉඳලා ආයේ අපි අදිස්ත්‍යන ආයේ මේකට එන්න. මේ පැත්තට මේ මෙතේ එන ආයත. චතුර්ථ ධ්‍යානද. ඇවිල්ලා ආයතර ඔනම් ඒ දැහැනොත් අයි වෙන. ඇර ඒක හොඳට ආව හිතලා ආයේ වාඩි වෙන්න. කියලා එහෙම කරත් කමකුත් නැහැ. ආයතර කියලා මට අද්ද දෙකක් දකින්න ඕන. දැන් එක සැරේටම ගොඩාක් පස්සට යන්න එපා. මොකද මේක අපේ හුරු නැණ ඉස්සෙල්ලාම मतक අලුතෙන් තියෙනවා ෆෝන් එක අරගෙන අලුතෙන් කණ්ණාඩියක් හදලා තියෙනවා 3D මූවි තියෙනවා ඔව් අලුතෙන් 3D මූවි තියෙනවා ඒ 3D මූවි එක බලන්න තියෙන කණ්ණාඩියක් තියෙනවා ඒ කණ්ණාඩිය දැන් ෆෝන් එකේ 3D මූවි එක කරා මේක දාන්න මේ කන් මේක දාලා මෙහෙම බලන් හිටියාම ඇත්තට මේ තිමාන රෝග වෙනවා වගේ පේන්න ගන්නවා ඉතින් අන්න ඒ වගේ දැන් අපිට මේ විඥාණයෙන් පේන මායාවනේ පේන්නේ හැමතිස්සෙම सिद्धि ඒ කලින් අද්දර අපි අරන් ගිහිල්ලා ඒක අයින් කරන්න පුළුවන්කම තියෙනවා. එතන ඒ අද්දේ වෙච්ච දේ දැන් එයාට පේනවා. ඒතර මොහොනේ ගියාම. හැබැයි එයාට පේන එක අපිට පේන්නේ නැහැ. අපි වෙනමනේ ඉන්නේ. ඒතර කරන්න එයාගෙන් අහගන්න මොකද්ද වෙන්නේ කියලා.
ඒ මෝහනේ තියෙන මෝහන කියන හිප්නෝ රිග්‍රෙෂන් කියලා කොටසක් තියෙනවා. හිප්නොටිසම් වලද හිප්නෝ රිග්‍රෙෂන් රිග්‍රෙට් කරනවා. අර රිග්‍රෙෂන් වලදී පුළුවන් අපිට පස්සට අරන් ගිහිලා වීඩියෝ එකක් අපි පාස්පෝර්ට් කරන්නේ. අන්නේ වගේ එයාගෙන් සිද්ධි ටික අහලා දැනගන්නවා. එයාට පේනවා ඒක. එයාට සිද්ධි වෙච්ච ඔක්කොම පේනවා. කලින් අද්ද වෙච්ච ඔක්කොම පේන ගන්නවා. දැන් කලින් අද්ද මරණාසන්න මොහොතේ එක එක අපි අපිටම කෙනෙක් කඩුවකින් ගහලා මේ ගල වෙඩි තියලා ඒ වගේ වුණාම ඒවා ඉම්පැක්ට් මේ ලෝකෙට තියෙනවා. ඔලුව කැක්කමක් තියෙන හොඳ වෙන්නේ නැහැ. එක්ක මොකක් හරි අමාරුවක් තියෙනවා වෛද්‍ය විද්‍යාවට අහු වෙන්නේ නැහැ. ඒක තියෙන මන ධම්ම වල තමයි තියෙන ධම්ම ලෝකේ. ඉතින් ඊට පස්සේ ගන්න මෝහණය කළා ඒ ධම්ම ලෝකේ ඒ තැනට යනවා. ඒ තැනේ වෙච්ච සිද්ධිය තියෙන එපිසෝඩ් එක එතෙන්ට ගිහිල්ලා ඒ කලින් අද්දාවේ ඒ එපිසෝඩ් එක ඩිලීට් කරන්න පුළුවන්. ඔව්. ඒක තියෙන ඒකට කියනවා ඒක හිප්නෝ ඇනලිසිස් කියලා කොටසක් තියෙනවා. අන්න හිප්නෝ ඇනලිසිස් එකේ එහෙම ගන්න පුළුවන්. ඔව් දැන් සමහර ළමයි ඉන්න මට හම්බලා තියෙන ඉස්සර ඒ ළමයා ගොත ගහනවා කතා කරන්න බෑ. ගොත ගහනවා. දැන් අවුරුදු 16 16 ළමේ මෝහණය කරාම හොඳ කතා කරන්න පුළුවන්. ඊට පස්සේ එයාගෙන් අහලා දැනගන්න පුළුවන් මොකද්ද මේ ගොතේට හේතුව. එයා පුංචි කාලේ අවුරුදු 3 4 ඉන්න කාලේ අම්මයි තාත්තයි මහා දරුණු විදිහට ගහගෙන. ඒ ගහගත්තේ ගියාපු ඉම්පැක්ට් එකට තමයි මේ ළමයා මේ ගොත ගහන්නේ. ඒතර අපි කරන්නේ අර අවුරුදු 3 වයසේ ඒ බ්ලොක් එකට අරන් යන්න ඔයා. ඒ දුක හිතෙන වෙලාවට අර ඒ දුක හිතෙච්ච බය වෙච්ච තැනට අරන් ගිහිල්ලා ඒ බ්ලොක් එකේදී හිප්නොටිසම් වලින් අපි කරන කොටක් තියෙනවා. එයාට දානවා ඒ මොහොතේ අම්මයි තාත්තයි ආදරෙන් ඉන්නවා කියලා. වැටෙනවනේ. ඒක උපක්‍රමශීලී ක්‍රමයි ඒ වෙලාවට. ඉතින් එහෙම දැම්මාන් පස්සේ එතකොට එයාගේ අර බෑඩ් මෙමරි වල ගුඩ් මෙමරි එකක් එතෙන් තියෙන ගන්නවා. රිප්ලේස් කරනවා. ඔව් රිප්ලේස් කරනවා මේ කට්ටන් ෆේස් තියෙන. ඔව්. ඉතින් ඒක කට්ටන් ෆේස් කරන්න පුළුවන් ඉතින්. ඉතින් ඒ ටෙක්නික් දැනගන්න ඕන. එහෙම කරලා ඉවරලා එහෙම දෙතුන් වතාව කරන්න ඕන. කරලා ඉවරලා සාමාන්‍ය ජීවිතේ ගන්න මේ ඇසැලෙව්වහම ඒ ළමයි ගොත ගහන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් තියෙනවා. ගොඩාක් දේවල් මේ වගේ අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට කරදරකාරී වැඩදී වෙලාව ටයිම් වේස්ටින් වැඩේ ඉතින් එහෙනම් ප්‍රාර් කරන්න පුළුවන් මම කළා තියෙනවා. මට අත්දැකීමක් තියෙනවා. හිප්නෝ ඇනලිසිස් ඇන් හිප්නෝ රිග්‍රෙෂන් ඇන් අතීත රංගලේ එකකටම කරන්න පුළුවන්. ප්‍රායෝගික කරන්න පුළුවන් ඒක. බම්පින්ග්. ඉතින් අන්න ඒක යන ඒ ධම්ම ලෝකෙම තමයි මේ රීඩ් කරන්නේ. ඔව්. ඒතර ඒ හිප්නොටිසම් වලින් අරන් යන්නේ පිටින් කෙනෙක් ගිහලා බලෙන් අරන් යනවා පස්සට. දැන් මේකෙදි කරා තමන්ම self hypnotism වගේ තමන් මරන් යනවා පස්සට ගිහලා බලා ගන්නවා තමන්ගේ අත්බැවල අතීතයේ වෙච්ච සිද්ධි ටික. ඒක තමයි ඊළඟට තව එකක් තියෙනවා චුත උපාද ඥානය. දැන් තමන්ගේ දමන දාන්න කෙනෙක් මැරිච්ච කෙනෙක් අදිස්ථාන කරන මෙන්න මෙයා මැරලා කොහෙද උප්පත්ති ලැබුණේ කියලා. ඉතින් මේ වගේ එක හරිම කරදරකාරී වැඩ. මොකද දැන් අපිට මෙයා උප්පත්ති ලැබිලා තියෙන තැන එතකොට අපිට මනසට පේන ගන්න මෙන්න මෙතනින් ගිහලා චුත වෙලා ගිහලා ඊළඟ තැනක පටසන්දි ලැබුණා කියලා දර්ශන විදිහට පේන ගන්නවා. එතන පේන ගත්තාම එතකොට අපි කරන්න ඕන දැන් මේ අද්භවයේ එයාගේ ගති ලක්ෂණ දන්න කෙනෙක් වෙන්න ඉස්සලා මේක අපිට වෙරිෆයි කරගන්න. දැන් මේවා තියෙනහට කේස් ස්ටඩි මෙතඩ් වගේ කේස් ස්ටඩි මෙතඩ් තියෙන්නේ සයන්ස් වල ගන්න අන්නේ වගේ. එතන ඔයගේ තුන් එක්කෙනෙක් ඉස්සලා අරගන්නව අරගෙන මෙයාගේ බලන මෙහි ඉඳලා යනකොට එයාගේ ගති ලක්ෂණ දන්න කෙනෙක් අරගෙන එයා මලාගෙන උණු උපත්ති ලැබිලා තියෙනවා. දැන් අපි මෙහි ඉන්න මිනිහෙක් කියන ගිහිල්ලා යනකොට අපි සතෙක් වෙලා ගියා. ඒ ගියාම යන ඇස්ට්‍රොපොඩි එකේදී ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. බල්ලා ඉතින් කොහරි ඉපදුනා නම් ඒ ඉපදිච්ච තැන අරගෙන ඒ ලක්ෂණ තියනවද කියලා බල්ලා මේ කියපක දැකපෙකයි ඇත්ත අපි රියල් ෆිසිකල් ලෝකයේ තියෙන එකයි. අන්න එහෙම ලින්ක් කරලා හදා ගන්න පුළුවන්. දැන් මෙහෙ ඉන්න කෙනෙක් යනකො මැරලා යනකොට එයාගේ ලපයක් තිබුණා කොහේ හරි. දැන් ඒ ලපේ අර අයිලඟකේ තියෙනවා. හ්ම්. අන්න ඒ වගේ ගති ලක්ෂණ වලින් එහෙම වෙනකමක් තමයි තියෙන්නේ. ඔය දෙකේ අත්‍යවශ්‍යම එක තමයි හැබැයි ආශ්‍රවක්ෂේ ඥානෙ. ආශ්‍රවක්ෂේ ඥානෙ උදේවැය ඥානෙ. දැන් චතුත් අධ්‍යායයට ගියාට පස්සේ අවිද්‍යාව නැහැනේ. ඔව්. අවිද්‍යාව නැහැ, පංච උපාදාන ස්කන්ධයක් නැහැ. ඔව්. ඒ නිසා නේද හිත. ඔව්. හිත සම්පූර්ණ සුද්ධයි. අර ප්‍රභාසර හිත. ඇයි හිත ආරම්භ වෙන ප්‍රභාසරව අන්නේ ප්‍රභාසර වහට ගන්න හිත. දැන් ප්‍රභාසරත් අපි ගෙනහිලා දින කෙලස් ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ. වැටෙනවනේ. ඒක ඔන්නේ ප්‍රභාසර චිත්තයේ ඉඳගෙන අපිට කරදර බාධක මොකක්වත් නැහැ. හරිම හොඳ තෝතැන්නක්. ඒකේ ඉඳලා අපිට මේ උදේවැය ඥානේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව අවිද්‍යා පත්‍යා සංකාරයෙන් කොහොමද මේ කෙලෙස් හටගන්නේ අවිද්‍යා නිරෝධයෙන් කොහොමද නිරෝධ වෙන්නේ කියන කාරණාව අපිට විදර්ශනා කරනවා තෝතැන්න. වැටෙනවනේ. ඔව්. ඒක සාමාන්‍ය දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ඒ වෙලාවේදී දැන් අවිද්‍යාව නේද අපි දැන් සාමාන්‍ය ජීවිතයේ කරන රාග දේශ මොහ
මොකර වැඩපිළිවෙලක් ඒ වෙලාවේදී වෙනෙහි කරන්න පුළුවන් නේ හැබැයි වෙලාවට ඒ ඒ චේතනාව අන්න හරි 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 ඒ ඒ වෙලාවේදී අපි මේක කල්පනා කරනවා දැන් මේකේ තියෙන අනිච්චතාවය අනිත්‍ය දුක්ඛන තාරීරමයි ඔව් ඒ වෙලාවේ ඒ අනිච්චතාවය එක විදර්ශනා කරනවා මේ කරන එකේ තියෙන හරය මොකක්ද මේක කරන්නේ නැහැ නේද කියන එක ඒ වෙලාවේ අවිද්‍යාව නැති නිසා අර කෙලෙස් මතු වෙන්නේ නැහැ ඒ වෙලාවේ අන්න කෙලිපත් වෙන්නේ නැහැ අන්න හරි හරියටම හරි දැන් තමගේ දුව පුතා ඕන දෙයක් කරන අපි තව කොට තව උදාහරණයක් ඉදිරියෙ මෙහෙම කරන්න පුළුවන් ඕනනම් විදර්ශනාවට අපි දැන් ওই භාවනා කරන මොහොතේ ඉස්සරහින් තියාගෙන තමන් ගොඩාක් ආදරය කරන කෙනෙකුගේ රූපයක් ඔව් දැන් මේ ආරේ චතුර්ථ ධානයක රූප පේන එකන්නේ ඇවිදින්න පුළුවන් නේ ඔව් ඇවිදින්න පුළුවන් අතපය හොල්ලන්න පුළුවන් ඔළුව හොල්ලන්න පුළුවන් කට හොල්ලන්න පුළුවන් කතා කරන ඔක්කොම කරන්න පුළුවන් කියන්නේ ආරේ දැහන කියන්නේ ආරේ දැහන තියෙන ස්වභාවයතය මොකද්ද හොතේ කෙලස් නැහැ ඔච්චරයි තියෙන්නේ अदाल मटम हरियाणा पुलवा तम तीन के कामरागे पटके रूप रागे सदागन पुलवा दूपे दहन संबंध कली मगे रत्ता हितल रागे हदागन හදාගෙන දැන් තියෙන අන දැන් අන එතකොට අපි තියෙන හිතට ඒ රූපය දැක්කම හරි සුවයක් ආවා. ඔව්. වැටෙනවනේ. හරි. ඊට පස්සේ ඒ රූපය ඔහොම ඉස්සරහින් තියලා දැහැන සමවැදුනා. සමවැද දැහැණි දෙකන හොඳට දැහැන ප්‍රගුණාට පස්සේ ඇස්සල රූපය දිහා බැලුවට පස්සේ අන ඒ රූපේ නිකම් නිකම් උපේක්ෂාසගත රූපස්කන්ධයක් විතරයි. අර ආශාද නිර්මාණය වෙන්නේ නැහැ. වැටෙනවනේ. එතකොට නම් අපිට තේරෙනවා එහෙනම් දැන් අපි අර දැන් එකම රූපයක් දිහා අවස්ථා දෙකක් බලන් ඉඳලා තියෙනවා. එකක් මොකද්ද? දැහැනක නැතුව බලන් ඉඳලා තියෙනවා. තවෙලාකම දැහැණි දැන් බලන් ඉඳලා තියෙනවා. වැටෙනවනේ. එතන දැහැණි දැන් බලන් ඉන්නකොට මොකක්වත් නැහැ. ඔව්. හැබැයි දැහැණි නැති වුණාට පස්සේ තියෙනවා. එතන ඇත්තම මේ ආශ්‍රාදය කොහෙන්ද නිර්මාණය වෙන්නේ? අන්න චතුත්ථ අධ්‍යයනයේ අවිද්‍යාවෙන්තර එහෙනම් අන්න අවිද්‍යාව පත්‍යා සංකාරය මනෝමූලික සංකල්පිත නිර්මාණ කරගත්තා වූ එකක් කියනක අර නසන්ති සූත්‍රයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කාමියෝ නොවේති පුරුෂයාගේ සංකල්පිත රාගති මේ කාමයේ කියන කාරණාවන් හොඳට තේරෙන ගන්නවා. ඔන්නෝකසා තමයි සංයුක්තනිකාය 4 සංයුක්තනිකාය 3 සමාධි සූත්‍ර විස්තර කරන්නේ මහණි සමාධිය වඩා වූ සමාධි සිත් ඇත්තාට ඇහත් උපත් චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්සත් චක්කු සම්පස්සජා වේදනා සහට ගන්නා සැපදු උපේක්ෂා වේදනාවෝත් යථා භූතව දනිමි. එන චක්කු සම්පදා වේදනා සැපදු උපේ යථා භූත දැක්කා. ඉස්සෙල මොකද උනේ? පුතා දැක සනීපයක් ආවා. දැන් උපේක්ෂා. ඔව්. අන චතුත්ථ ධ්‍යාන අන යථා භූතයේ දකිමින් ඉන්න අවස්ථා සම්මා සමාධිය ඉන්නේ. ඔව්. අන පායික ඔව්. ඒ වෙලාවේ අනිච්චතාවය මෙනෙහි කරන එකයි අපි දැන් සාමාන්‍ය වෙලාවට අනිච්චතාවය මෙනෙහි කරන එක අතර වෙනසක් තියෙනවා. දැන් අතන ලොකු වෙනසක් තියෙනවා. ඔව් ඒක තමයි. ඒ කියන්නේ එතන ඥානයක් බවට පත් වෙනවා. අන්න හරියට හරි. හරියටම හරි. ඔව්. මම කලින් හිතාගෙන හිටියේ ඔව්. දෙකම එකයි කියලා. ඔව් නෑ ඒ ඔව් ඒ වෙලාවේදී ඒක මේ අනිත්‍යතාවයේ ඇත්තට මෙනෙහි කරන්න ඕනේ නැහැ කියලා හිතලා මම ඇත්තට දේවල් කරේ නෑ. පස්සේ තමයි ඒක කරනකොට ඒකේ ප්‍රතිඵලය. ඔව්. ඔය ඒක දැන් ඒකනේ උදේවයි ඥානය කියලා කියන්නේ ඒක ඥානයක් පහළ වෙන එක. අර වෙලාවට නිකන් ඉතින් අනිත්‍ය දුක්ඛ නැ කියලා ඕති ඔක්ක කියලා අනිත්‍ය දැන් ඔය කිය කියන රණ්ඩු වෙනවා. දැන් අනිත්‍ය රණ්ඩු වෙන්න පුළුවන්. ඔව්. අර වෙලාවට රණ්ඩු වෙන්න බෑ. ඔව්. ඒක ඥානයක්. දැන් මොකද මේ අනිත්‍ය ගැන මේ අතෘප්ති කර ස්වභාවයක් තියෙනවා මේ පංචස්කන්ධයේ මුකුත් නැහැ රූපවල මුකුත් නැහැ රූප ශුන්‍යයි රූප ආශාදේ ශුන්‍යයි දැන් පුතා කෝ පුතාගේ ආශාද නැහැ නේද ඉතින් තේරෙන්නේ කෝ පුතාගේ ආශාද මුකුත් නැහැනේ කවුද ධම්මික මල්ලි දිගටම ඒ ප්‍රතාපික මේ ස්ක්‍රීන් එක තිබුණා හොඳේම හිතන්නේ කවුද ඩිස්කස් කරන කෙනාගේ රූප ඉස්සරහා තිබුණාට හොඳයි ඇතර යත්තේ කතා කරන වගේ ඉන්නේ ඒක විතින් විත මේ යවන්න නැතුව දිගට තියෙන දෙන්න හරි 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 නේද මොනවාද අපි දැන් ඒතර තේරෙනවා දැන් අර එකම රූපයකින් අවස්ථා දෙක දෙකක් වෙන එක තේරෙනවානේ
එක සැරේකදී අර ආශාවාදී දෙන අනිත් එක ඒ රූපෙම ආශාවාද නැහැ. ඔව්. ඒතද මොකද උනේ වෙතන අවිද්‍යා නිරෝධයයි. ඒ අවිද්‍යා නිරෝධ නම් වෙන්නේ නැහනේ. ඔව්. ඒක ඒක ඒකේ තතර ප්‍රත්‍යක්ෂ වෙනවා දැන් ඒ අවස්ථාව. අන්න හරියට හරි. ඒක ඔව්. ඒක ඥානයක්. ඔව්. දැන් අපි දුන්න අපි පුතේ යන කුසියේ තියෙන රස කෑමක් හදන අම්මා කියනවා කාලවර අනේ මට බෑ යන්න. මට නම් මට එපා. මට කන්න බෑ කියලා පොඩි කක් කන්න නැතු ඉන්නවා. අනේ රත්තරන් පුතේ කියනවා මම හොඳට හදලා තියෙන ඔක්කොම සීනි චොක්ලට් ඔක්කොම දාලා හදලා තින්නේ. නෑ නෑ මට එපා මේ එපා කී කී ඉන්නවා. ඔව්. ඉතින් මම මූ බලෙන් හරි අරන් ගිහ කමන්නේ වරේ වරෙන් කියලා දැන් ගිහ කවනවා මේක. අම්මෝ නියමයිනේ දැන් අන්න කන්න ගන්නවනේ. ඔව්. අර දැන් අර කලින් කිව්වට දැන් ඇත්ත තමයි අම්ම රහට වෙනවා තමයි. අත කාල වෙනවා තමයි මේක තේන්නේ ඒක ඇත්තම රහයක තමයි කියලා. ඒ වගේ මේ සම්මා සමාධිය වල විදර්ශනා කරාම තමයි ඥානය වෙනවෝ තේරෙන්නේ. දැන් ඊට කලින් දැහැන් නොගිහින් නිකන් අනිච්චකේ කී කී ඉන්න පුළුවන්. ඔව්. ඒකයි අරකයි දෙක. ඒක ඥානයක් මේක නිකන් දැනුමක්. ඔව් දැන් ඔය දේවල් වල කාම ගුණ තියෙනවා කියලා තර්කයක් කියනවනේ දැන් ඒක ඒක දැන් ඒක මට ප්‍රත්‍යක්ෂව නිෂේධනය වුණේ ඕක දැකලා කියන්නේ එහෙම එහෙම දෙයකට දෙකේ මොනවා හරි ඒ භූතයන්ගේ විවිධත්වයක් මොනවා හරි ඒ ඇති හැබැයි ඒ උනාට එහෙම මේ කාම ගුණ කියලා එක අපිට දෙන එකක් නැහැ එහෙම අපි ගන්න එකක් නෙවෙයි ඔව් ඔව් ඒක තමයි ඒ එල චතුත් අධ්‍යයනද එහෙම විදර්ශනා කළා මේ රිසර්ච් කළා දැපුතුමා මම දැන් IT ඉංජිනේර කෙනෙක් ඒ වගේ එහෙම මේ මේ අර මේ ටෙක්නිකලි හිතලා මේ ඉතින් හොයන්න නැතු ඉතින් අර දැන් ඔය ඔවා පොතේ හොයන්න හදන පොතේ ඔක කොහේ හොයන්නේ දැන් ඔය දැන් මේ කල්ලා තියෙන මොකක් හරි කිව්වම ඔක පොතේ හොයන්න ගත්තා නෑ මේ අත්දැකීමක් දැන් මූලික ධර්මස්කන්ධයේ ත්‍රිපිටකෙන් ගන්න ඕනේ අපි ඉතින් ඉතුරු ටික මොකද ගන්නවා ඒ ඔක්කොම විදර්ශනා කළා දැන් ඔය කාඹුම ප්‍රථම ධ්‍යාන සමාධිය උනට එන්නේ එන්නේ එන කාමසිතුරු අඩු 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 වෙන බව තේරෙන්නේ අනුපූරකව. ඔව්. අනුපූරකව අඩු වෙන්නේ ඒක. ඔව්. දැන් එක සැරේ ස්විච් ඕෆ් කරලා ටග් ගලයින් වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේ. ඔව්. ඔය අනුපූරක අඩු 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 ප්‍රථම ධ්‍යානට යනවා. ඉතින් ප්‍රථම ධ්‍යානයේ මුල මැදාගෙන තුනක් තියෙනවා. ප්‍රථම ධ්‍යානයේ මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. ඒක පරිසම්පදාය දෙකේ විසර කරනවා. වෝදාන ඥාන කියන අර්ථයෙන් විසර කරනවා ප්‍රථම ධ්‍යානයේ මුල මැදාග ප්‍රථම අධ්‍යයනයේ මූලදි වෙන්නේ මොකද්ද අර කාම සංඥා තියෙනවා කාම හිතුරු තියෙනවා තියෙනෝනේ ඒවත් ටිකක් ටිකක් ඒ වෙලා තියෙන එක එක චිත්ත වීතිය කියනව නෙමෙයි දැන් වෙලා තියෙන මේ මේ ධාන චිත්තය කියලා ධාන චිත්තයයි චිත්ත වීතිය පැටලෙක තමයි ඒ වෙලා තියෙන්නේ දැන් ධානයක් කියලා කියන්නේ චිත්ත වීති මිලියන බිලියන ගණන් හැදෙන එක හිතේනවනේ දැන් අපි හිතන අපි අරගෙන ටීවී එක දිහා බලාගෙන මේ රස කෑඹුත් කකා සින්දුවත් අහගෙන ඉන්නවා දැන් ඒක හොඳක් දැන්නවා අපිට ඔව් ඔය එක සැරේ වෙනවා වගේ පේනවනේ. හැබැයි එක සැරේ වෙන්නේ නැහැ නේ. එහෙන් එකක චිත්ත විද්‍යාවක් යනවා, කණෙන් යනවා, නාසය යනවා, එකෙන් ගිහිලා ඒ වර ඇකියුමුලේටර්ලා මේව ඩෙන්ස් වුණාට පස්සේ තමයි එකට වගේ පේන්නේ. ඔව්. ඒක මේ ධානයක් කියනත් අන්න එහෙම ඩෙන්ස් වෙච්ච එකක්. ඒතර මේ ධානයේ ඉන්නකොට හිතපු ගමන් පංචද්වාර චිත්ත විද්‍යාව යනවා, මනෝද්වාර චිත්ත විද්‍යාව දෙකම යනවනේ. ඔව්. දැන් අපි තුන් දැහැන කියනකොට දැහැන් සමාපදේ දැහැන ඉන්නකොට පංචාදා චිත්ත විද්‍යාව යනවනේ. පංචාදාරති මේ හිතක් හටගත්ත වෙලාව ඒ මොදි හිත අර ඇහි රූපය දැක්ක රූපිනේ කියතක වෙන්නේ. ඒ ඇතුළේ දැහැලක් තියාතු. අන්න ඒ වගේ අර කාම හිතුනේ ඇවිල්ලා යනවා. ඕක එන්න එන ගිහලා ගිහලා අඩුලා තමයි මුල මැද අගට යනකොට තමයි ඒ ඔක්කොම නැති වෙලා යන්නේ. ඒක තමයි රා අග්‍ර කියන්නේ රාග කියන්නේ රා අග්‍ර කර ගන්නවා. අග්‍ර කරගෙන මිදෙනවා. ඒතර ගිහලා දෙවෙන් දැහැන ඔක්කොම මොකක් කරන්නේ හොඳට සුද්ධම හිත. ඉතින් ඔහොම ගිහලා චතුත්ත්‍ය දැන අවිද්‍යාව ප්‍රහාලා ක්‍රමානුකූලව යන්න ගන්නවා. ඉතින් එක වැඩි වෙන ඔය හැම එකම ප්‍රායෝගික අත්දැකීමකින් ගන්න ඕන පොතේ ඔයා එකේ විතර ගන්න කොහේ වань නැති ඔබ ඔව් ඒක වැඩි වෙන හරි බම්පින් සමනස් දැන් ඔන්න ඔය වගේ ධාන අත්දැකීම් ලබා ගන්න කට්ටේ ප්‍රශ්න හරිම ලේසි දැන් ධාන ගැන ඉගෙන ගන්න ගියාම හරි අමාරු ධාන වඩලා නැහැ ගැන ඉගෙන ගන්න හදනවා දැන් පොතේ මොන පිටුවේද තියෙන්නේ මොන පිටුවංගෙද තියෙන්නේ ඇව්ව හොයලි ඉවරකුත් නැහැ පොත්පත් කියලා ඉවරකුත් නැහැ දැන් මූලික ධම්ම දහම් පරයය දෝරගත්තාම ඉර ඉතුරු වඩලා අත්දැකීමක්. දැන් ලෝකෝත්තර සම්මාදිටින් එහාට බණව නැහැ නේද? දැන් තව මොන බණ තියෙන්නේ? ලෝකෝත්තර සම්මාදිට වඩලා ඉඳ කීලයක් වෙ නොසෙදී ඉන්න ගත්තට ඉන්හාට බණව නැහැ. ඉන්හාට බණ දන්නවනේ. ඔව්. ඔව් ඒක වැඩි. දැන් ඔන්න ඔයක ප්‍රායෝගික ප්‍රශ්න නම් ආන මම හිතන්නේ මේ මේ ෆෝරම් එක ටිකක් ඊට වඩා ටිකක් සොලිඩ් ඩේටයක් කර ටිකක් විස්තර කරනත් මේ මේ ඉන්ටරෙස්ටිං වෙනවා. ඔව් නැත්නම් පිටු අංක අහන්න ගියාමත් ඒවන හරි අමාරුයි. ඉතින් වැඩේ කියන්නේ පොත් පාඩම් කරගෙන මතක තියාගෙන ඒකද දහම් දැනුමක් ඔය අහන්නේ.
බහුතරයක් කට්ටියට ඕන දහම් දැනුම. ප්‍රායෝගික මේක නිවන් දකින්න නෙවෙයි නිවන ගැන ඉගෙන ගන්න. ඒක කොටක් අයින් කරලා දාලා මම හිතන්නේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න වැඩිපුර ගත්තら හොඳ වේ ධම්මික මල්ලි. හොඳ බෑ බෑ හොඳ නෑ හොඳ බෑ. මම හිතනවා සියලු දෙනාම අපි AOC සාකච්ඡාව ගෙන යන්න බලමු. තමින්ද මම ඔයාව අන්මියුට් කරනවා ඔයා අවස්ථාව කරගන්න. තෙරුවන් සරණයි ගෞරව ස්වාමින් වහන්ස. ස්වාමීන් වහන්ස මම වහන්සේගේ සීසන් 8 එක මම මේ ප්‍රශ්නේ කීප දෙනෙක්ගේ මහන හේතුව මගේ හිතේ තියෙන ගැටලුවක් නිරාකරණය කරන්න ගරු ස්වාමීන් වහන්ස. ඔව් අහන්නමලි. දෙකක් තිස්සේ සහ මම මෑතක භාවනා වඩන්න ගත්තා. මම 5-6 පාරක් වගේ තමයි භාවනා වඩන්න ගත්තේ රෙකෝඩින් සහලා. එතකොට මගේ කුණ්ඩලීනි අවදීවීම දක්වා මට ඒ අවබෝධය ඒ දේ සිද්ධ වුණා. එතන එහාට යන්න බැරි වුණා. මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්ස මම හැමදේම අහලා තියෙන රෙකෝඩින්ග්ස් විතරයි ලයිව් සාකච්ඡාවකට මේ මීට කලින් චන්දන මහත්තයෙක්ට ආව අද ඔබ වහන්සේගෙකට ආවේ. ඉතින් මට මේ චතුර ඒ කියන්නේ මේ ආශ්වාදී ආදීනෝ නිස්සරණේ ගැන මට පැහැදිලි අවබෝධයක් තියෙනවා සහ මොන බණක් ඇහුවත් මට ඒක හොඳින් හිතට කාවදෙල් තියෙන මේක තමයි යායුතු මාර්ගය කියලා. ඒතර මට හිතෙන් මට සමහරවිට සැකයක් හිතෙනවා අර විනීවරණ මොහොතක් මට හැදිලා නැති නිසා මම මේ රෙකෝඩින්ග් සහල බණ අහපු නිසා මගේ අවබෝධය පරිපූර්ණ අවබෝධයක් නෙවෙයිද කියලා සැකයක් තියෙනු හිතේ. නමුත් මට දැනෙන සැනසෙල්ල සහ නිදහස මේක මේ ධර්මයේ මුලින්ම අහපු දවසේ ඉඳලා අද වෙනකන් ගොඩක් වෙනස් සහ මගේ හැසිරීම පව ගොඩක් ඒකට අනුව වෙනස් වෙලා තියෙනවා. මට තියෙන ඒ ගැටලුව ස්වාමීන් වහන්සේ ඒක මගේ අවබෝධය ඒ කියන්නේ නිසියාකාර අවබෝධයක් නෙවෙයිද ලයිව් මම ඔබ වහන්සේගෙන් හෝ ආර්යයන් වහන්සේගෙන් බණ අහපු නැති එක කියලා. ඔව් මල්ල දැන් මේ 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 වගේ මේ බණ අහන එක අහනද මේ බණ අහලා මේ මේ Zoom discussion අහලා ඔය චන්දන මල්ලිගෙන් අහලා දැන් ඒ කාගෙන් හරි අහලා මේ මේ ආර්ය භූමියට පැමිණිච්ච කාගෙන් හරි බණක් අහලා මූලික ධර්ම අවබෝධය ගත්තාමලි වෙන්නේ අර ඕරයකේ තියෙන ධම්ම ලෝකයේ තියෙන නිබ්බාන ධාතු හැදෙනවනේ නිවන් දැක්කම නිබ්බාන ධාතු හැදෙනවා. එහෙමනේ. ආක්ෂේ දේසක්ෂේ මෝහාක්ෂේ වෙච්ච ධාතු සමූහයක් තියෙන. ඒකට කියන නිබ්බාන ධාතු කියලා. අන්නේ නිබ්බාන ධාතු මේ මේ කියන තාකරද එමිට් පිට වෙන්න ගන්නවා. අන්නේ පිට වෙන ඒවා දැන් මට හොඳටම මේ ඒකට මම උදාහරණයක් සාක්ෂියක් දෙන්න මෙතන ඒකට අයිති අපි සාක්ෂියක් ඇඳව ගන්න පුළුවන් ධම්මික මහත්මයා මෙතන ඉන්නවා. මුලින්ම මේ මෙල්බන් ප්‍රෝග්‍රෑම් එක කරනකොට එකයි ඉතාලි අමිලගේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෝග්‍රෑම් දෙකක් කරා. අමිලගේ ප්‍රෝග්‍රෑම් එක කරලා ඉවර වෙනකොට මම හරිම සනීපයි. පුදුම සනීපයි දැහන්. ඒක මොකද දැහනකට කියන්නේ හරිම නියන් ඒක හරි කම්ෆර්ට්. හැබැයි මේ ධම්මික මල්ලිගේ ප්‍රෝග්‍රෑම් එක ලියුණා පුදුමාකාර අමාරුයි. දැන් ධම්මික මල්ලිගේ පැය දෙකයි වෙන සරහන කරන්නේ අමිලගේ පැය පහක් කරනවා. දැන් පැය පහක් ධර්ම සාකච්ඡාක හරිම සනීපෙන් ඉවර වෙනවා. ධම්මික මල්ලිගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ කළා මේ දැන් මේ මේක ලොකු සම්බන්ධයක් තියෙනවා මම මේ ඔබතුමා අහන ප්‍රශ්න මේ කියන කෑල්ල. දැන් මොකද ධම්මික මල්ලිගේ අහන් නිසා යා මේ සාක්ෂි දරනවා. ධම්මික මල්ලිගේ ප්‍රෝග්‍රෑම් පැය දෙකක් කරාම පුදුම මහන්සි. ඊට පස්සේ මම මේ කෑරනේ මේ ධම්මික මල්ලිගේ කොමල්ලි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට මොකද තේරෙන්නේ නැහැ. ඔයාලා කරනකම මේ මිලානෝල කරන මේ අමිල කරනකම අතර වෙනස මොකද්ද කියලා. බැලුවා මිලානෝ අමිල කරලා තියෙන වැඩේ තමයි මාව කෝ-හෝස් කෙනෙක්ව දාලා. ඒ කෝ-හෝස් කෙනෙක්ව දාලා කියන්නේ මත හෝස් කරන කෙනා ඉන්නවා. එයා හෝස් කේත මාගේ ළඟ ඩිරෙක්ට් ලින්ක් එකක් දීලා මේ ඩිරෙක්ට් ලින්ක් එක තමයි මිනිස්සු සම්බන්ධ කරන්නේ. එතෙන්දී අමිල කරන අතරමැදියෙක් විදිහට ඉඳගෙන දැන් ඔබතුමයි මමයි සම්බන්ධ කරන එක. හැබැයි ඒක දැන් මේ මෙතන මේ ධම්මික මල්ලි ඉස්සෙල්ලා පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේදී එහෙම නෙමෙයි. ඔබතුමාලා ඔක්කොම ධම්මික මල්ලට කනෙක් වෙලා ධම්මික මල්ලට මට කනෙක් කරන්නේ. එතන ඔබතුමායි මා අතර කණෙක් වෙන්නේ නැහැ. ඇටේනවනේ. එහෙමයි. දැන් එතකොට දැන් මම මෙහෙන් මේ බණ කියලා කියලා මෙහෙන් මේ මේ ප්‍රෙෂර් කරාට දැන් මේක යන්නේ නැහැ. ඇටේවත් දන්නේ නැහැ. දැන් මේක තනික බෑක් ෆයර් මෙහෙ එනවා. දැන් මට මුලින් තේරෙන්නේ නැහැ මොකද කතන්දරේ කියලා මට වැටහෙන එකක් තියෙන මේ මේ පුදුම නිකන් හරි මාර වෙහෙසක් ඕන පැය දෙකක් ධර්ම සාකච්ඡා කරන්න. ඇටේනවනේ. දැන් අරගෙන මතකයි අපි ධම්ම ඝට්ටනේ සහ සමනන්තරය සාදා ගැනීම පිළිබඳව කතා කරපු ගැන මේ අර ෆේස් ටු ෆේස් කියලා නම් වැටුණා ඉතින් පස්සේ වෙන්න ඕනේ අපි අහන්න. අන්න හරි දැන් ඊට පස්සේ මම තේරෙන මොකද මේ වැරද්ද? මොකද මේ උනේ? ඊට පස්සේ තමයි ඊට පස්සේ මම මේ මේක ඊට පස්සේ මම ධම්මික මාට කතා කරලා අපි කොහොමද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒ පරිගම ඕ අහමද අපි මෙන්න මෙහෙමයි කරන්න කියලා අර අතරමැදියෙක් ළඟ ඉඳලා ඒතර එතනින් ඔයාලා එයාට ඩිරෙක්ට් කළා එයාගෙන් තමයි මෙහෙට එන්නේ. මම යවන්නක එයාටද එයාගෙන් ඔයාලට යන්න ඕනේ. ඒතර තේරෙනවද මේ ඉන්ටර්නෙට් එකේ තියෙන මේ 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 ඩාටා මේවට කියන ගේට් කියලා කියන්නේ මම දන්නා පුතුමා දන්නවද මම හිතන්නේ IT ද කරන්නේ මල්ලි. මම සේල්ස් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ. ඔව්
ඉන්ටර්නෙට් අයිටි අයිටි සහ ඉන්ටර්නෙට් මේවා තියෙනවා ගේට් කියලා වෙන ඕ ගේට් නෝ ගේට් එහෙමයි දැන් මේ අතරේ බූලින් ඇලි බූලින් ඇල්ජිබ්‍රා වල තියෙනවා ඕ ගේට් නෝ ගේට් කියලා එකක් තියෙනවා ඇත යනු එකාන්තක නැත යනු එකාන්තය කියලා ඇතනම් එක නැතනම් බිඳුව දැන් ඔන්නෝගේ හතර ඕ ගේට් නෝ ගේට් බේස් වෙච්ච ගේට් සිස්ටම් එකක් තියෙනවා දැන් මේ අර වගේ වුණාම වෙන මගෙන් එහාට යන ගේට් වහිලා තියෙන්නේ වැටෙනවනේ හැබැයි මේ ලයිට් දැන් ඔබතුමාත් එක්ක සාකච්ඡා දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ මේක හරිම ඉන්ටරැක්ටිව්. එහෙමයි. අපි දෙන්න අතර වෙන සාකච්ඡාවක් ඇද ඉස්සරහින් සාකච්ඡා ගන්න. දැන් ඒක අර කලින් කරපු විදිහට කරාම මම ඔබතුමාට මේ යවන එක යන්නේ නැහැ එහාට. ප්‍රෙෂර් වෙනවා. එහෙමයි. ඔව් ඉතින් ඒකේ දැන් ඕවයි ඉවරදින වැඩේ ගන්නවලි ගන්න තියෙන එකම දේ තමයි පොද ඔය වගේ දේවල් සිස්ටම් එකක් පිළිබඳව බුද්ධ සාධන ත්‍රිපිටකේ හොයන ක්‍රමයක් නැහැ නේ අපිට. ඒතර මේ data මම මෙතන කතා කරන දේවල් මගේ රූපය ඒ ඔක්කොම ඔයාට දැන් ඔයාගේ ෆෝනේ පේනවනේ අන්න ඒ වගේ පරිදෙන් පිටනවා කිරණත් ඔතෙන්ට එනවා එහෙමයි අනේ ඒතර මේ වගේ බණක් ඇහුවමත් දැන් මේ දැන් තියෙන දත්තත් එක්ක ගත්තට පස්සේ තේරෙනවා කෙනෙකුට නිවන් දකින්න පුළුවන් ඩිස්ටන්ස් උනත් ගැටලුවක් නැහැ මොකද මේ ක්‍රමේ මේ විදිහටම පාවිච්චි කරනවා මේ ලෝකේ තියෙනවා ප්‍රාණික හීලින් ක්‍රමයක් තියෙනවා රේකි හීලින් ප්‍රාණික හීලින් අනේ රේකි ප්‍රාණික හීලින් වලදී හීලින් කමිට පාවිච්චි කරන ඩිස්ටන්ස් හීලින් පාවිච්චි කරනවා මොකද මම ඒක කෝස් කරලා තියෙන එක ලෝකේ තියෙන එක එක ඔය එක එක නවගන්න එක එක හීලින් කමයි নানা ආකාර දෙයක් රුපියල් 25,000 30,000 පොඩි පොඩි කෝස් අර ඒකේ ගන්න එක කෝස් එක තියෙනවා ඩිස්ටන්ස් හීලින් දැන් ඔබතුමා ඔහේ ඉන මම මෙහෙ ඉන ඔබතුමා ඇස් එක වහලා ෆෝන් එකෙන් කනෙක්ට් කරලා මට පුළුවන් ඔබතුමාගේ මනස කය ඔක්කොම ක්ලීන් කරන්න පුළුවන් ඕරා එක එහෙමයි අන්නේ ක්‍රම පාවිච්චි කරන්නේ ඒත් මේ වගේ නැත්නම් IT තෑ පාවිච්චි ගන්න. එතකොට ඒක හරහා දැන් ගොඩක් සාක්ෂි තියෙන ත්‍රිපිටක සාක්ෂි නෙමෙයි ප්‍රැක්ටිකල් සාක්ෂි තියෙනවා මේ ඔන්ලයින් වලත් මේක ගොඩ යන පුළුවන් මේක ලයිව් එකක් වුණා හොඳයි දැන් මේ හැරි මේක හරි ලයිව් එක වැඩන ඔබතුමාට. එහෙමයි. එතකොට මේ වගේ මේ ලයිව් ප්‍රෝග්‍රෑම් ටික සම්බන්ධ වෙන කීපයක්. එතකොට විවිච්ච දෙයක් තියෙන වෙයි වෙලා තියෙන තව වැඩි වෙලා මාර්ගේ වැඩලා යන්න ගන්න. ඒකම ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මට උදේ ඔබ වහන්සේගේ මෑතක මම අහපු වීඩියෝ එක මම දැක්කා උදේවැය ඥානය කියන්නේ අනිත්‍යම තමයි කියලා. ඉතින් මට උදේවැය ඥානය වැටහිලා තියෙන ස්වාමීන් වහන්සේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් කර්ම කරලා ඒ ආකාරයෙන් ගොඩ උදා කරගෙන අවිද්‍යා නිරෝධයෙන් ඒක නිරෝධ කරන විදිය උදේවැය කියලා. ඒකම අනිත්‍ය කියලා මම දකින්නේ අපි හිතේ කැමැත්තක් හදාගෙන බාහිර ලෝකෙන් ඒක ඉෂ්ට කරගන්න යෑම අනවශ්‍ය දෙයක් මහන්සේ කියලා. ඔය දෙකම එකක් කියලා කොහොමද ගලප ගන්න ස්වාමීන් වහන්ස? මට කතාව තේරෙනවා. දැන් අපි හිතමු දැන් අපි උදාහරණයක් ගමු. දැන් අපි දැන් ඔබතුමාගේ ඉස්සරහා ඉන්නවා මේ මම උදාහරණ කියන්නේ. ඔබතුමගේ මේ යාළුවිට ගැහැණු ළමයෙක් ඉන්නවා. හොඳයි. දැන් ඒතර ගැහැණු ළමයා ඔබතුමා ඒ දිහා බලලා මේ හරි ෂෝක් කියලා ඒක නිත්‍ය සුඛත් එකක් විදිහට අරගෙන අන්න එතන අවිද්‍යා පත්‍යා සංකාල ආශාවදයක් හදා ගන්නවානේ. ඔව්. ඇටේනවනේ. එහෙම වැටෙනවා. දැන් අපි තුම ගැහැණු ළමයා ඉස්සරහා ඉන්න ඔබතුමා ආශ්‍රාදයක් හදාගත්තා. මේ ආශ්‍රාද කොහෙද තියෙන්නේ? හිතේ. ඔබතුමාගේ හිතේනේ. දැන් ඔය හිතේ ඔබ දැකලා දැන් ඔබතුමා මේ වුණා අනිත්‍ය දුක්ඛන්තයත් දැකලා තියෙන බණත් අහලා තියෙන කෙනෙක්. ඔව්. දැන් අර ගැහැණු ළමයා ඉස්සරහා පුටු වාඩිලා ඔබතුමා හොම් වාඩි වුණා. ඔව්. වාඩි වෙලා භාවනා කරා. දැන් වර්ග 10න් සම්බන්ධලා භාවනා කරා ඔබතුමා උතරම රහත්ව මම උදාහරණයක් රහත් වුණා කියලා ගනිමුකෝ. හොඳයි. රහත් වුණා දැන් ඔබතුමා රහතන් වහන්සේ නමක් දැන් රහත් පල්ලේ පත්‍රය ඇස් දෙක ඇරලා බැලුවා බැලුවම අතර කාන්තාව වෙනවානේ ඔව් දැන් මොකද වෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා තියෙනවද දැන් නෑ මන් දැන් නෑ හැබැයි එතකොට අර ළමයා පේන්නේ නැද්ද ඉස්සරහ ගැහැණු ළමයා පේනවා එතන ගැහැණු ළමයා රූපයක දකින්නවා හැබැයි කලින් උන මොකද උනේ රහත් වෙන කලින් දැක්කම ආශ්‍රය සංඛාරේ ආනවිතය. ඒතර ඇත්තටම මේ ආශාදී කියන එක ඔබතුමාගේ මනෝමූලික සංකල්පිතයක් කියලා තේරෙනවානේ. එහෙමයි. හැබැයි මේ සංකල්පිතේ හොයන්නේ කොහෙන්ද? අර රූප ශබ්ද. රූපින් හොය හොය තමයි මෙච්චර කාලයක් අපි අනන්ත සංසාරයක් ආවේ. හැබැයි ආවට ඒකේ නෑ දැන් මේක. නැතිව හොඳටම තේරෙනවනේ අපිට. තේරෙනවා. ඒකේ තියෙන එකක් වුණා දැනුත් එන්න බෑ ඒක. දැන් එන්නේ නෑ එහෙම. ඔකවත් නෑ නිකම්ම රූපයක් විතර උපේක්ෂාසහගත රූපයක්. එතකොට මෙන්න මේ රූපේ දැක්ක දැන් තේරෙනද ඔබතුමාට? එතන අපි ආශාදයෙන් ගිහිලා ආශාද වෙන රූපේ. ඒක නේද? අවිද්‍යා පත්‍ය සංඛාරා පරිසම්බදේ වේදනා පත්‍ය තණ්හා කියන දේ රූප තණ්හා මතකයිනේ? එහෙමයි. ඇහෙන්න යන්නේ රූප තණ්හා, කන්න සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. ධම්ම තණ්හා. මතකෙන්ද ඉන්නේ? මතකයි.
රූපේට හා වෙලා බැඳිලා රූපේ ආස්වාද කරන රූපේ පස්සේ රාග්‍ර කරගෙන දැන් ඇත්ත රූපේ තිබුණ නැහැ ඔබතුමා රහතුන් වහන්සේට මේක තිබුණ නැහැ ඇත්තටම හැබැයි රහත් වෙන කලින් එහෙමක වින්දනයක් කරා ඔයා එතන ඒ වින්දනේ මනෝමූලික අභ්‍යන්තර සංකල්පිතව මනෝමූලික උඩනගපු එකක්ද අර කාන්තාව දීපු එකක්ද මනෝමූලික එකක් අන්න එහෙනම් දැන් අන්නේ දැන් අන්නේ මනෝමූලික හදාගත්තේ ආශාදේ ඔබතුමා අර රූපයෙන් හොය හොය අපි ඔය රහත් නොවි අවුරුදු 100ක් ගියා කියලා ගන්නකෝ අපි අවුරුදු 100,000ක් අද්දව ගානක් පස්සේ ගියත් ඒක ලැබෙනවද ලැබෙන්නේ නැහැ ලැබෙන්නේ තින් ලැබෙන්නේ නැති අය ලැබෙන මොකුත් නැහැ ඒක ශුන්‍යයි එහෙමයි මේ කාන්තා රූපය ආස්වාදයෙන් ශුන්‍යයි අන්න ඒකට කියනවා ආර්ය ශුන්‍යතාවය එහෙමයි ඒතර ශුන්‍ය වූ ආස්වාදය කියනවා කියලා හිතාගන්න රාගයෙන් බැඳලා හදාගත්ත ආස්වාදය අර රූපේ හේව්ව තව ඒ ළමයි සින්දුවක් කියේ හිටියා රහත් වෙන කලින් ඒක ආශාදයි. දැන් ආශාද නැහැ. ගඳ සුවඳ දිව රස පහස ඔක්කොම එනං අන්න මෙන්න මේක නිසා අර ආශාද කැමැත්ත ඉෂ්ට කරගන්න රාගයෙන් අර රූපේ පස්සේ කොච්චර ගියත් රූපයෙන් ওই ආශාද කැමැත්ත ඉෂ්ට කළ දෙයිද නැද්ද? දෙන්නේ නැහැ. අන ඉච්ඡාව ලබා දෙයිද නැද්ද? ලැබෙන්නේ නැහැ. අන ඉච්ඡාව ඉෂ්ට වෙන යම්පි ඉච්ඡං නැලබති තම්පි දුක්ඛ අන්න එහෙනම් මෙච්චර කාලයක් අර බල්ලෙක් මස්ක් මස් ඇට ඇට කට්ටක් හපනවා වගේ අර රූපේ හපහපා හිටිය ආශාද ගන්න. ශබ්දේ හපහපා හිටිය, ගන්ධේ හපහපා හිටිය, රසේ හපහපා හිටිය, ස්පර්ශේ හපහපා හිටිය ආශාද වගේ. දැන් ආශාද හම්බෙනවද? නැහැ. දැන් මෙන්න මේක තෝරගත්තට පස්සේ එහෙනම් බැලලාත් මේ විවාහයක් කියලා මොකක් හරි පහට උගුලක් හදාගත්තේ, මගට උගුලක්, නිවන් මගට උගුලක් හදාගත්ත මොකෝ ඒ? මග උගුල් මගුල් මගුල් අනේ මග උගුල කතා කර වැඩක් තියෙනවද හැමෝත් එහෙමද තේරුමක් නැහැ අනේ දැන් මගට උගුලක් මගුල් කියන්නේ නිවන් මගට උගුලක් දැන් පංච කාමෙන් අවුල්ගත පහ අවුල් පවුල් වෙනවා කියලා කියන්නේ හිරේ යනවා එහෙමයි ඒකම දේ වලට එක එක නම් තියෙනවා ඉතින් ඒක හොඳට කල්පනා කරලා දැන් මේ මෙන්න මේ මේ මේක තමයි කරේ පංච කාමෙ විදිහ එක උදාහරණයක් විස්තර කරේ ඉතින් ඔතන ඉහළ ඉතුරු කර ගේ ඉතුරු ඉඩකඩ යාන වාහන දැසි දස්සෝ මොන රජකම් සීටුකම් සක්විති රජකම් මොකක් ගත්තත් ඔච්චරයි සක්විති රජු වුණත් ඔච්චරයි එහෙමයි වැටෙනවනේ ඉතින් ඒතර ඕක දන්නවා දැන් ඔන්නක අධ්‍යක්ෂීමක ඉතර ගන්න තමයි දෙහෙන් ටික සම්බන්ධින්නේ තාර අපි ප්‍රතාප මල්ලි කතා කරලා කලින් දැන් චතුර්ථ අධ්‍යයනට ගිහිලා විදර්ශනා කරන තමයි තේරෙන ගන්නේ ඇත්තටම මේ මොකුත් නැහැ නේ නැන් කියලා දැන් ඊට කලින් මොකක් නැහැ කියලා කීයේ කී ඉන්න පුළුවන් වැටෙනවනේ එහෙමයි දැන් නැහැ කීයේ කී ඉන්න පුළුවන් හැබැයි දැක්කම නැගෙනවා එතන චතුර්ථ අධ්‍යයන ගියාම ප්‍රායෝගික මේක නැති බව අත්දැකීමක් විතර ගන්න ගන්නවා එහෙමයි ඔයදී ඕක ඔන්න ඔය මගවන්න එකට කියනවා අනිච්ච දකිනවා කැමැත්ත ඉස්සර ඕන බව අනිච්ච ඉච්ඡාව ගැන කැමැත්ත අනිච්ච ගැන කැමැත්ත ඉස්සර ඕන බව යම් පිටං නලබති තම්පි දුක්ඛං කියන කාරණාව සම්පූර්ණ විස්තර කරා අන්න ඒක මම දැන් ඉස්සරහදී මම උදේවැය ඥානය තව ටික වෙන විදිහකට තව විස්තර කරලා දෙන්නම් ආයෙසරයක් නොකුට්ටක් ඉතින් අහලා බලන්න හිතලා බලන්න වඩලා බලන්න බැලුවාම ඉතින් හිත නිදහසලා අර නිවීමේ සැනසille ඉන්න පුළුවන් ජීවිතයක් වෙනවා ගිනි ගොඩ වල පණින් නැතුව එහෙම සවෙන් අංශ ඔබ වහන්සේට ගොඩක් පිං තිරුවන් සරණ සවෙන් අංශ හොඳයි සියලු දෙනාටම මේ මං ආලෝකා ඔයාව ආලෝකා කරුණාතිලක ඔයාව මං අන්මියුට් කරනවා ඔයා හඳුත් සම්බන්ධ වෙන්න සියලු දෙනාටම කියන්නේ මේ ප්‍රශ්න අහන වෙලාවට වීඩියෝ එක තියනවා නම් වීඩියෝ එක ඔන් කරගන්න එතකොට ඉන්ටරැක්ෂන් එකට හොඳයි ඔය වීඩියෝ එක ඔන් කරන කරමලි ඔයයි තියනවා මොකක් අර බිට් රේට් තියෙනවා පුළුවන් නම් HD වගේ දාගන්න 720 දාගන්න කියන්න මොකද මේ වගේ සාකච්ඡාවක් කරනකොට ඒ අර බිට් රේට් ඒවා ෆුල් ඉන්ටර්නෙට් ලයින් ෆුල් තියෙනවා වීඩියෝ ක්වොලිටි ඒවා කොහොම බලපානවා මේ ඉන්ටරැක්ෂන් මේ අවබෝධය ලබා ගැනීම සඳහා තිරුවන් සරණයි සවිනාස තරුදම කියන මලේ සවිනාස මේ මම සවිනාසගේ බණ අහන්න මහලු කාලයක් නෑ මේ කියන්නේ කාලයකට කලින් හම්බුණා ඒත් මේ අවුරුද්දක් විතර නගම් මේ අහුවේ නෑ
පස්සේ මම ළඟදී අහන්න ගත්තා මේ දැන් සොයනස කියන එක මට තේරෙනවා ඒ කියන්නේ සීසන් 8 එක තමයි ඇහුවේ කියන එක මට තේරෙනවා ඒ වුණාට මේ සොයනස දැන් අර මොකක් හරි දැන් දෙක කියන්නේ ඇලෙනකොට ඒක තේරෙනවා මෙහෙමයි මේක අර වෙන්නේ නැහැ මෙහෙම දෙයක් තියෙන්නේ මේ මේක කැමැත්ත කිෂ්ට කරන්නේ නැහැ මෙහෙමයි කියලා ඒකෙන් ගැලවුණාට සොයනස ආයිත් තව කොහරි කියලා ආයෙ ඇලෙනවා हरियाणा සත් කාය දිට්ඨි වුණා කාය සත් ආශාදකය සත් කියන දිට්ඨිය වුණා දිට්ඨියක් තිබුණා අපි දිට්ඨිය දැක්මක් තිබුණේ දැන් දකින්නවා ඒක සත්‍ය කනේ වටිනකක් නෙමෙයි ඒක තේරෙනවා අපිට හැබැයි කාමරාග පටික අන කාමරාගයෙන් පටිකයෙන් ගමන යනවා ඊළඟට දැන් විෂාකාව හත් අවුරුනේ සෝවාන්නේ බණහල මතකයිනේ හැබැයි තරණ විපවනුර මොකද මහණුන් නැන්නේ ළමයි 30 හදාගත්ත දැන් කුක්කොටි මෙත කතාවත රාජකුමාරකා මස්ස දෙක මන හත් අවුරුදු සෝවාන් වෙච්ච ළමයා මස්ස දෙක මල යනකොට සෝවාන් වෙච්ච කෙනෙක් වැටෙනවනේ දැන් සරකාණි සංයුතින පහේ දෙකේ සෝතාපස් සංයුත සරකාණි වග්ගයේ සරකාණි සූත්‍රයේ තියෙන දැන් සරකාණි බිබී ඉඳලා මැරෙනවා තථාගතයන්වහන්සේ දේශනා කරන සරකාණි මරණ කල තීර්ථ ශික්ෂා පූර්ණ කරා අතිසීර අජිතිත්‍ය අධිප්‍රඥා පූර්ණ කරා මරණ කල ඒක බමුණන්ට තියෙන බමුණ බැන බැන හිටියා මේ සරකාණි සෝවාන් කියලා කියන බිබින්දලේ මලේ කො සීලේ පුණක නැහැ නේ කියලා කියනවා සරකාණි සූත්‍ර වල 1 2 3 4 සරකාණි සූත්‍ර කියලා බලන්න වැටෙනවනේ ඒතෝ දැන් මෙන්න මේ වගේ මේ මූලික වශයෙන් මේ සෝතාපන වලට පත් වෙච්ච කෙනාට තේර මෙය ගන්න දෙයක් නැහැ හරයක් නැහැ හැබැයි ඒ නොගිහින් බෑ ඇයි හේතුව කාමරාග පටික නිසා අන්න එතනින් එහාට තමයි මේ කාමරාග පටිකේ තුනී කරගෙන තමයි භාවනා වෙන පහ තබ තියෙන්නේ ඉතින් අපි මේ බණහන කලින් ආශාද පස්සේ ගිහිල්ලා අය කවදාද හිතුණේ නැන්නේ මේක ආශාද හොඳ නැති එකක් කියලා. දැන් ගියාට පස්සේ අලුගන හොඳ නැති එකක් කියලා දන්නවා. අන්නේ මේ අපරාධේ ගියේ කරන දේකුත් නැහැ. ඉතින් මේක ඕනයි මිදෙන්නත් ඕන හැබැයි ඒකත් ඕන. එහෙම වෙලා තමයි තේරෙන්නේ අර ගිහිල්ලා තමයි තේරෙන්නේ ආ මේක මොකද්ද මේ කරගත්තේ. අන්න හරි. දැන් දැන් ඕක නතර කරන ආයේ මොකද්ද අවටියක් යන්න ඕන. ඕක නතර කළා දාලා අත් එක වහන්නට හරියන්නේ නැහැ. කටේනවනේ ඔ දැයිති ඔබ දුව තරුණ වයසේ ඉන්නේ තාචුට ඔබ පස්සේ යන්න ගිහින් බලන්න අත්දැකීම් බලන්න අත්දැකීම් අරගෙන බලන්න දැන් මම මෙන්න මේකට ගියා මෙහෙම එකක් වුණා හැබැයි මේ වැඩේ කරලා ඇවිල්ලා මොකක් හරි කණේ කාරි බොනේ කාරි නානේ කාරි අඩියක් ගහන්න මොකක් හරි ගිහිල්ලා ඇවිල්ලා කල්පනා කරන දැන් මොකක්ද උනේ දැන් මේක වැඩකුත් නැහැ කෙරුවා නැහැ ඔහොම හිත හිත ඉන්න කාලයක් ඇයි ඕකට මාස 6ක් 9ක් අවුරුද්දක් දෙකක් යයි අවුරුද්දක් දෙයයි ටික දසක් යන තේන මේ ගිහිල්ලා මොකක් ගන්න දෙයක් නැහැ වැටේනවනේ ඔ හදිසි වෙන්න එපා හදිසියේ දවක දාලලා අනේ ඔක්කොම අනිත්‍ය දුක්ඛ හිස බෝ කර සිගුර පොරව ගත්තට පස්සේ වැඩේ සම්පූර්ණ ඉවරයි වැඩේ අවුල් ජාලයක් කරගන්න. වැටේනවනේ? ඒක සා ඔය ජීවිතේ ඉඳගෙන සතර සතිපට්ඨාන වඩන්න. මොකද සතර සතිපට්ඨාන කියන්නේ? කායේ කායන වස්තනා, වේදනායේ වේදනාවනා, චිත්තේ චිත්තර, ධම්මේ ධම්මානුපස්සනා. ඒ කියන්නේ විස්තර ඕන තරම් තියෙනවා. ඔය එනකොට යනකොට කනකොට බොනකොට යාළුවොත් එක්ක ඉන්නකොට සෙල්ලම් කරනකොට ඔය කාම ආශයන් පස්සේ යනකොට සිහි කල්පනාතු බන්දේ මම කොහෙද යන්නේ ආ මේකට යන්නේ බලමුකෝ අද ගිහිල්ලා වැඩේ මොකද වෙන්නේ කියලා ගිහිල්ලා ඒ වැඩේ කරලා බලන්න කරලා කෑව බිව නැහැ ඔක්කොම ටික කරලා බලුවා වෙච්ච දේකුත් නැහැ හඳ ඇවිලවද රෑ වෙනකොට මොකක්වත් නැහැ වෙච්ච දේ අර මුදේ වගේමනේ ඔය 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 ටික කොල්ල ඉවලා රෑ නිදා ගන්න ගිහිල්ලා බැලුවොත් එන් කල්පනා විනාඩි 5ක් කරන් කල්පනා මොකද්ද කරුපේ තියෙන්නේ ඉතුරුලා තියෙන්නේ ඔබත් එන්නේ ඒතර ඔබතුමාට තේරගන්න හැමදාම අපි ඩේටම් එකේ ඉන්නේ 0 ඩේටම් එකේ ඉන්නේ ආශාද පස්සේ ප්ලස් කරගෙන ගියා ගිහිල්ලා ආයතනයක් ආයර ඩේටම් එකට ආවා වැටෙනවනේ දැන් ඕක එක්ස්පීරියන්ස් එක යනකොට තේරෙනවා මේක මොකක්වත් නැහැ හරයක් නැහැ ගන්න දෙයක් නැහැ සංකල්පිතයි මනෝමූලිකයි වැටෙනවනේ අන්න ඒක අත්දැකීමක් විදිහට ගන්න දැන් නැත්තම් මේක දැනගත් 80 මහා ශ්‍රාවකෝ නෙමෙයි දැන් මේ ඉන්නේ දැන් ඕක දැනගත්තානේ මන්නම් කන්නේත් නැහැ බොන්නේත් නැහැ දාන්නෙත් නැහැ අත් දෙක වහගෙන ඉන්නවා පස්සපැත්ත බලලා බඩයන් බේද දුන්නා වගේ වැඩක් වෙනවා යථාබෝධයෙන් තොරව ඒවෙන් නිකන් අර බලෙන් විදිලා ඉඳ ගන්නවා. එතකොට ඒක ටිකක් එච්චර සොලිඩ් එකක් නෙමෙයි. වැටෙනවනේ? එහෙම ටික දවසක් යනකොට මාස 6ක් 9ක් කොහොම යන්න දෙන්න
අන්න එහෙම යනකොට ඔබතුමාට එක අවස්ථාවක් එනවා, දැන් නම් මේකේ මොන මගුලක් දාපුවා මොනවද මේ කරන්නේ, මිලෝ රහන්නේ නැහැ වැඩක් නැහැ වැටෙනවනේ. ඔන්න ඔහොම අභ්‍යන්තරේ ඇතුලෙන් ඔයාලට කියන්න ගනි උඹ මොකද මේ කරන්න කියලා, ඇතුලෙන් කියනකම් යන්න ඕක පස්සේ. එතන ඇතුලෙන් කියන්න ගන්න උඹ කොහෙද යන්නේ කියලා, දැන් අන්න වැඩේ පටන් ගන්නකොට ඇතුලෙන් කියන උඹ කොහෙද යන්න හදන ගොන් වැඩට යන්න හදනවා, ඇතුලෙන් කියන ඔයාට සම්මාදී තියෙනවා ඇතුලේ. ඌ කියන මතක් කළද සම්මාදී කොහෙද යන්න හදන ගිල වැඩක් නැහැ, උඹ මෙතෙක් කලකට මතක නැද්ද උඹට, වැටෙනානේ. එතන ඔයාගේ මනස දෙකට බෙදෙන ගන්න, එකක් කාම ලෝකේ, ඒ කාම රාගපටි කාම ලෝක යනවානේ, අනෙත් එක සම්මාදීට පත් වෙලා තියෙනවානේ. දැන් ওই දෙක දෙක ෆයිට් එකක් ඇතුලේ ටික කාලයක් යනවා ඕක ෆයිට් එක. ෆයිට් එක ගිහිල්ලා හැබැයි කවදාවත් සම්මාදීතිය ලෝකෝත්තර සම්මාදීතිය පරාද වෙන්නේ නැහැ. හේතුව ඒක සත්‍යයක්නේ, ඒක පරම සත්‍යයක් නිසා පරාද වෙන්නේ නැහැ. හැබැයි කාම ආශාවන් සහ අරුන් හැ අදි මෙහෙ වර වර යමන් ගිහිල්ලා කට නටමු. දැන් මමත් උමයිද කාල බිර නටලා නයිට් ක්ලබ් ගිහිල්ලා ඔක්කොම නටන්න ඕන. එතකොට තේරෙන ටික කාලා ගියාම මොකක්වත් මේ ගන්න දෙයක් නැහැ කියලා වැටහෙනවනේ. නැත්තම් නිකන් ඇස් දෙක වහලා දිව්වට පස්සේ දැන් කැලේ කියලා හිත වූ ගාගෙන ජීව ඔක්කොම සමාධිත් නැහැ මොකක්වත් නැහැ මොකක් කරගෙන බැරිනෝ, හිත වික්ෂිප්තයි වැටහෙනවනේ. ඔහොම කියලා මාසයක් නැමෙ ගියා එක අවස්ථාවක් වෙනවා. හැබැයි එතනින් එහාට තේනවා දැන් මේක ඇති වගේ හිතන අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාවට ආවට පස්සේ හැකියාවක් එනවා වර්ජනා පහතක් බෞලියුන් කරගන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒ ඒ අර ඒ හිත එක එක මාතකට එනවා වැටෙනවනේ. එතනින් එහාට පුළුවන් එනවා ඔයාටම පාලනය තියෙන නෑ නෑ මං අද යන්නෙම නෑ, දැන් වෙනද යන්නේ නැහැ කිව්ව හරි අමාරු. එතන මහ අසම අසම يعني සමාධියනේ විසමාධියක් තියෙන්නේ. දැන් විසමාධියක් නෑ නොගිහින් හිටියම සමාන හොඳයි. ඊට පස්සේ ඒ අර අර මොකක් හරි කාමක ඒවට ආස්වාදවල යන එක නිදහසලන සනීපයක් එන ගන්න බලෙන් අන බ්ලොක් කරලා නවත්ත ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. එදහා නෑ මම යන්නෙම නෑ එහෙම හැකියාවක් එනවා ටික කල ගියා. ඊළඟ තව ටික කල ගියාද ඔය දැන් ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තියෙන දේ මොකක් නැහැ නේ මේ ලෝකේ. දැන් ඔය තුන් ලෝකේ එක මොකද්ද බලන්නේ, රූපයක් බලන්න පුළුවන්, ෆිල්ම් එකක් බලන්න කියද රූපයනේ බලන්නේ, සංගීතේ සින්දුවක් දැන් කොහෙද තව සුවඳක් විඳින්න පුළුවන්. දැන් කොහෙද ඔය චයිනීස් එලා මොකද කන්න ගියොත් මැක්ඩොනල්ඩ් හරි මොකද කන්න තිය රහ දිව රහ උත්තරෙන් තියෙන මොකක් නැහැ නේ ඔබේ. තව කයට පහස ලබනවා වෙන මොකක්ද ඔය පහ විතර වඩා තියෙන්නේ. දැන් ඔය පහේ මොකක්ද නැක තේරකන් ටිප්ටක් ගිහලා ඊට පස්සේ ඉදිරියට වඩලා භාවනා කරන්න. භාවනා කරන ගියාම මන දැහැන්නවම තේරෙනවා ප්‍රථම ධානය වෙනොත් තේරෙන මොකද වෙන්නේ. සවිතක්කන් සවිචාර විවේකේ ප්‍රීතික ප්‍රථම ධානය ඉන්න ගන්නවා. දැන් පංචකාම ආශ්‍රාද පස්සේ යන මොනවද හොයන්නේ? ප්‍රීති සුඛ හොයන්නේ. හැපිනස් ඇන් ප්‍රෙෂර්. වෙන මොකක්ද මේ ලෝක හොයනවද කවුරු? ලෞකික වේවා ලෝකෝත්තර මිස මොකද්ද හොයන්නේ? ප්‍රීති සුඛ. ඒ ප්‍රීති සුඛ හොයන්න ගිය මනුස්සයා ලෞකික පහේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පහේ ගියා. ඒක මොකක්වත් නැහැ නේ, උපේක්ෂාට ගන්න දෙයක් නැහැ නේ, ශුන්‍යයිනේ. ඒ ශුන්‍යයි. අන්න ශුන්‍යතාවය දැන් ඔබතුමාට දැන් හොඳට අවබෝධලා තියෙනවා. දැන් අවස්ථාව තියෙනවා ඇස් දෙක වහගෙන දැහෙන් වඩලා ප්‍රථම ධානයක මොකක්ද තියෙන්නේ? ප්‍රීති සුඛ. ආශ්‍රාද පස්සේ ලෝකෙ පස්සේ ගියා පංචකාම ඒක නැහැ. දැන් අභ්‍යන්තර දැන් ඉන ෆීලින් එකක් අභ්‍යන්තර අංශක 100 හැරලා ඉන්නේ දැන්. අන අභ්‍යන්තර ඇතුළ වැඩෙන ගන්න මොකද? ප්‍රීති සහ සුඛ. ප්‍රීති සුඛ නම් සනීපයි ප්‍රීති සුඛ. දැහැන් නංග දැන් අරගෙන තියුණාට මේක අසීමිත වෙන පැය දෙකයි තුන ඔය දැහැන් සමදල ඉන්න පුළුවන්. දැහැන් නැත සමදල ඉවුනාම සම්මා සමාධි පූර්ණාම සම්මා සමාධිය පූර්ණයි ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණයි. එතන ඉහළ සම්මා ඥානයට තමයි ඉන්නවා. තේරෙනානේ? සහනස දැන් ගොඩක් කලකට අරගෙන මම තේරෙනවා සමහරලාට මම يعني යන්න හදන කොට තේරෙනවා මේක යන්න ඕනි නෑ නේද කියලා. ඒතර හංසාවනස කිව්වා ගැරේ ඇදිලා යනවා. ඔව් යන්න ඉතින් තව ටිකක් යන්න පොඩ්ඩක් තාම වයස දිනවල තව ටිකක්. එහෙමසන පොඩ්ඩක් ගිහලා බලන්න ඉතින් ගිහලා බැලුවම ටික දවසක් යන තේරෙන මොකුත් නෑ කියලා. නමුත් ඔහොම නිකන් නතර කරන්න තිබ්බා යනකොට ටිකක් කියලා ඉබේ ඔෆ් වෙලා යනවා. තොටිල්ල වගේ පැද්දෙනවා පොඩ්ඩක් නම් දැන්ලා තියෙනවා පුංචි මේකක් දැන්නලා තිනු ඒත් ඒක
ඒක දිගටම දැනන්නේ නැහැ සයන. ආ කමන්න දැන් මුලදී හරි අන්න එහෙම එන කුණ්ඩලිනිය අවධිනයකට කියන්නේ. කුණ්ඩලිනි ශක්තිය මුල මූලාදා චක්‍ර උඩ රැවිල එහෙම කොන්ද කෙලින් වල හොඳ මෙහෙම විජුවල් එනවනේ. සයනස් ඒ කියන්නේ යම් දාග් දුරට දැනුණා. ඊට පස්සේ ඒක ඒ කියන්නේ නොදැනී ගියා එකපාරට. ඊට පස්සේ ආයෙ දැනෙන්නේ නැහැ කිසිම වෙලාවක කරද්දි. හරි කමක් නැහැ දැන් දැන් ආයෙ දැන් කර්මත්තරන් try කරන්න. කර්මත්තරන් වඩන ගමන් පුළුවන් නම් මේ අර අර වගේ කර්මතරන් try කරන්න. වැඩුන් නැතුණත් එච්චර දඟලන්න එපා. මේ මාස හයක් ඉඳලා පොඩ්ඩක් හිමින් ගිහලා මේක අර සතර සත්‍යපට මුල මට්ට වැඩි කියලා දැන් මුල්ම බණ අහපු ගමන් වාටහන් ටිකක් වැඩෙනවා අඩුයි. හැබැයි try කරන්න කමක් නැහැ. ඒක හානියක් වෙන්නේ නැහැ. ඔබ ප්‍රශ්න අහන අය එකතුලා අහන්න නිර්පේක්ෂක දාලා අහන්න. හොඳයි. සරත් මද්දමගේ වලට අවස්ථාව ලබා දෙන්නේ මම අන්‍යෝක් කරන්න ඔයාගේ වීඩියෝ එක ඔන් කරගන්න අපිට පුළුවන් නම් ඉන්න තැන කියන්න රටත් එක්ක. ධම්මික මල්ලි මේ දැන් එයා කවුරු කෙනෙක් ආවම මේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා මේ ස්ක්‍රීන් එක දිගට තියෙන පුළුවන් විදියක් තිබුණොත් එහෙම එයා එන කෙනාගේ වැඩි එක සාකච්ඡාට සාර්ථකයි. දැන් වෙන්නේ අපේ හැමදාම මම හිතන්නේ අර වොයිස් එකත් එක පික් කරලා තමයි ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ. ඔබ වහන්සේ මම හිතන්නේ දිගට පින් කරලා තියන්න පුළුවන් අර එන එක්කෙනා පින් කරලා තියෙන එක මම ටැග් කරලා හොයලා බලන්න. හා හා පුළුවන් නම් අන්න එක try කර බලන්න. හොඳයි. හොඳයි අපේ හැමදාම. හැමදාම මට තියෙන ප්‍රශ්නයක් මම මේ ප්‍රශ්නය අහන්නේ ඉන්නේ මොකද මමත් YouTube එකෙන් රෙකෝඩින් තමයි ගොඩක් අහුවේ සීසන් එක මම අහලා තියෙනවා සම්පූර්ණයෙන්ම දැනට අවුරුදු උත්තරේ ඉස්සෙල්ලා මේ ඊට පස්සේ මට තියෙන ප්‍රශ්නය දැන් මූලිකව තියෙන්න ඕනේ හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ මේ කෙනෙක්ගේ මූලික කෙලස් තත්ත්වයේ සංසිඳ තත්ත්වයට එන්න නියත තත්ත්වයකට එන්න ඉතින් මටත් මේ අවස්ථා හතර එකපාර ලැබුණේ මොකද ඔබවහන්සේගෙන් බණ නැත්නම් ඒ වගේ ආරණ වහන්සේ කෙනෙක්ගෙන් බණ මට ලැබුණේ නැහැ මේ මේ ඔබවහන්සේ මෙහෙම හිටපු නිසා ඊළඟට මම දන්නේ නැහැ මම එක එක මේ සම්ප්‍රදාය අහලා තියෙන නමුත් අපිට ආරණ වහන්සේ වඳුන ගන්න බැරි නිසා අපි එහෙම අවස්ථාවක් ලැබුණාද කියන දන්නේ නැහැ ඒ නිසා දැන් මට ඔබ ඉපෙන්නේ ප්‍රශ්නේ මින් චමිද මහත්තයා අහුවා ඒ ප්‍රශ්නේ ගොඩනගන්න මට මුදින්න තිබුණ මොකද අපේ මේ අවස්ථාව නොලැබුණා නම් අපි දැන් භාවනා කරන මම තමයි එහෙම වැඩිපුර කරලා මේක මේ මම කතා කරන ශ්‍රී ලංකාවේ ඉඳන් හල්සර කියන ප්‍රදේශයේ බණ්ඩාර කොමරණ කිව්ව නිසා මම ඉස්සර අරන භාවනා ප්‍රදේශයට ගිහිල්ලා පොංගිය අවුරුද්දේ කියන්නේ බහුවිස්තර මේ අවුරුද්දේ පොංගිය අවුරුද්දේ භාවනා ප්‍රදේශයට ගිහ දවස් දෙකයි තුනයි යන මොකද අවුරුද්ද තමයි නිමල් වුණේ ජාන උදේ වැඩක් කරක් තියෙන නිසා කරගන්න බැරි වුණා මේ ඊට පස්සේ හැබැයි භාවනා කරන්න මම try කරේ මේ තමයි මට ඔබ වහන්සේට කෙලිම කතා කරන්න ලැබෙන පළවෙනි අවස්ථාව මම ගොඩාක් අවස්ථාවෙන් ඉඳලා කතා කරන්න ඒ අවස්ථාව හම්බුනේ නැහැ. ඉතින් දැන් මේ අවස්ථාවේදී අර දැන් මට කියන්න තියෙන ඒ අවස්ථාව හම්බු නොවී මේ හතර සම්පූර්ණ නොවී ඒ නියත වශයෙන් ඒ ගති නියත ධර්මයේ පිළිතර නැතුව කෙනෙක් භාවනා කරන්න යන්නේ කොහොමද අනිත් එක හඳුන්නේ භාවනා කරනකොටත් දැන් අපිට ආගම් හන්සේ කෙනෙක්ගේ අනුග්‍රහය නැත්නම් ඒ ප්‍රත්‍ය ලැබෙන්න ඕන කියලා හිතනවා මේ අර හිත විතරක් මතක තියෙනවා එතකොට වෙන්නේ මේ YouTube එකේ මේ රෙකෝඩින් එකක් දාලා කරද්දී ඒ தත්ත්වය පිළිගනවද එහෙම නැත්නම් මම කොහොමද ඒක දිගට කරගෙන යන්න ඕන කියන එක තමයි මගේ ප්‍රශ්නේ මට තේරෙනවා මල්ලි. ඉතින්දී දැන් ආර්ය සාසනයෙන් වෙන්න තියෙන එක යුතුයකමක් තියෙනවා. දැන් මේ වගේ මේ ආර්ය දානකට ඔබතුමා දැන් බණ අහලා මූලික ධර්මයේ තේරලා තියෙන මූලික අඩුම ගානේ ඔය වෙනකොට ඔය ධර්මයේ ඔය මට්ටමට තෝරගත්තට පස්සේ ඔබ ඒ නිවන් මාර්ගට අනුගාමිකත්වයට පත්වලා තියෙනවා. ඒ මූලික ධර්ම අවබෝධයේ මේ ඔය ප්‍රමාණය හොඳටම ඇති භාවනා කරන්න. ඊළඟට වෙන්නේ මොකද දැන් අපි භාවනා කරනකොටත් මේ භාවනා කරනවා කියලා කරන්නේ අර අසාධන කතා සීසද නැවත සජ්ජායනා කිරීමනේ කරන්නේ. දැන් අපි කර්මත්තන වන්න වඩනවා කියලා මොකද කරන්නේ? අර අහගත ධර්මයේ දැන් අපි ඉන්නේ කර්මත්තන කලින්. දැන් ඊ ඇහුවනම් ඒ කර්මස්ථානට කලින් ඒ කර්මත්තාන තීර කනුකානා විසර කරනවානේ. දැන් මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ කර්මත්තානේ අදහස කියලා ඔක්කොම විසර කරාම ඒතර අන්න ඒක අහන් ඉන්න මොහොත ඔබතුමාට සෝතාපන්න වලටපත් වෙන්න පුළුවන්. ඒක සීසද ධර්මස වල.
අපේ තියෙන සියලුම කර්මස්ථානක සීසද්දම ශ්‍රවණය. ඒක දෙක කිසි ප්‍රශ්නයක් ඇති එකක් නෙමෙයි. වැටෙනවා. ඔව් එතකොට ඒ භාවනාව දැන් මේ බුද්ධ සාධනේ භාවනාව කියලා කියන්නේ සත්පුරුෂ සේවනයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනක ධම්මාර්ථ පරිපදාව කියලා තියෙනවා. ඒ හතර සෝතාපත්තියක පූර්ණ වෙච්ච මොහොතක ඒක පූර්ණ වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රශ්නයක් ඇති එකක් නෙමෙයි. හදලේ භාවනා කරනකොට භාවනා කරන වැඩසටහනකට මුලින් ගිහිල්ලා පටන් ගන්න එකද හොඳ? එහෙම නැත්නම් මේ ගෙදර ඉඳගෙන වීඩියෝ එකක් දාලා කරන එකද හොඳ? වැඩිපුර හොඳ එක නැතිනම් ලයිව් වැඩසටහනට සම්බන්ධ වෙලා ඒ ලයිව් වැඩසටහනේදී අපිට අර කිරණපත්ය ඔක්කොම හම්බෙනවනේ. ඒතර ඒකෙන් මුලින්ම පොදු වෙලා මේක අවබෝධය ලබාගෙන අත්දැකීම ලබා ගතට පස්සේ දැන් අපිට දැන් ස්විමින් පුරුදු වෙනකොට කෝච් කෙනෙක් ළඟ ඉන්නලා කෝච් එකෙන් පුරුදු වෙලා ඊට පස්සේ ගඟට බැස්සම පීනන්න පුරුදු වෙනවනේ. අර කෝච් එකෙන් පුරුදු වුණා වගේ ඒ කිරණපත්යෙන් හන්නේ මනංච පටිච්ච ධම්මේද මනෝ විඥාන. මනර ධම්ම ගන්නල අන්නේ කිරණපත්ය හැමලා තමයි දැහැන වැඩෙන්නේ. වැටෙනවනේ. ඔව් ඒතර අන්නේ කිරණපත්ය ලබාගෙන තමයි ආර්යක ඉස්සරහ අහලා ඒ පත්‍ය ලබාගෙන ඒක වඩාගෙන ඊට පස්සේ ඒ ප්‍රැක්ටිස් එක ආවට පස්සේ ඊට පස්සේ ඔබතුමා රෙකෝඩ් නැක් දාගෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ලේසි. හැබැයි ඒක අනිවාර්යයක් නෙමෙයි හොඳේ. දැන් මොකද මට මේ වුණට හම්බෙලා තියෙනවා හතර දැහැම් පූර්ණලා තියෙනවා ඔන්ලයින් ඔක්කොම වඩලා මේ පූර්ණ වෙච්ච කට්ටිය දැකලා තියෙනවා. නිකන් රෙකෝඩින් දාලා වඩලත් මේ පූර්ණ වෙච්ච කට්ටිය ඉන්නවා. ඔන්ලයින් බණ අහලා එහෙම වෙච්ච කට්ටිය ඉන්න එහෙම අත්දැකීම් තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා මේ වෙනකොට. මුල් අවස්ථාවේදී කෙලින්ම මහන්සිය කෙනෙක් එක්ක ඍජු සම්බන්ධයක් නැතුව ධර්මය අහපු කෙනෙකුට ඒක හුදෙකලා බෑනේ ධර්මය. ඒක තමයි ඒක ලයිව් එකෙන් අහන්න. දැන් ලයිව් එකකින් දැන් ඔය පැයක දෙක ලයිව් යන වෙලාවක හරි අහලා ඒ කිරණ ප්‍රත්‍ය සම්පූර්ණ සම්බන්ධ වෙන්න ඕන. මනංච පටිච්ච ධම්මේච පදි මනෝ විඤ්ඤාණ විනීවර මොහතක බණහන එක තමයි මේක වෙන්නේ. හරි හරි. මේ වේදක මහත්තයා කව අතුසගින කවද? වේදක විජේසිංහ මහත්තයා. හරි. සරත් මද්දුමගේ හරි දැන් අපි හම්බුනේ. ඊගාවට ඉන්නේ තමින්ද වීරසිංහ. වේදක තමින්ද වීරසිංහ ඉන්නේ අපි හම්බුනේ. එයාව ගන්නද? කවුද? තමින්ද අම්මා ඔයාව අන්මියුට් කරනව අවස්ථාව කරගන්න ඔයාගේ වීඩියෝ එක කවුන්ට් කරගන්න. වේදක මල පොඩයි මෙයා. පොඩයිනම අපි මේ කතා කරන පොඩයි. වේදක මල පොඩයි. ගරු හම්දුරුනේ අහනවද මලිකා? අහනවද මලිකා? මට කතා කරන්න බෑ. මට ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ලැබිච්චද මගේ ජීවිතේ වාග්ය කියලා සලකන හම්දුරුනේ මගේ ජීවිතේ මම ගොඩක් හම්දුරුගේ බණ නිසා හුඟක් හදාගත්ත කෙනෙක් හම්දුරුනේ. වෙනදා හම්බුනේ මම කන්න ගියත් මේ ගෙදර ඉලපු කාණ්ඩට කෑ ගහපු කෙනෙක් මට ද්වේෂය ගොඩක් තිබ්බා. හම්බුනේ මම ගොඩක් දැන් ඔබ හම්බුනගේ බණ නිසා සෑහෙන තැන්පත් වෙලා මේ ජීවිතය ගත කරන්න වහන්සේට බොහොම පිං. හම්බුනේ මම මට දැනුත් ඇඬෙනවා. හම්බුනේ මම මට පුළුවන් වෙලා ඔක්කොම භාවනා කරන්න. හම්බුනේ පැහැදිලිද මම කියන එක? මට භාවනා කරද්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ හරියට ඇහි බැම දෙක මැද ලොකු ප්‍රෙෂර් එකක් එනවා. සාමාන්‍ය කෙනෙක් මාපටැංගිල්ල තියලා කබ කරනකොට එන ප්‍රෙෂර් එක වගේ ලොකු ප්‍රෙෂර් එකක් එනවා. ඒ වගේම රබ්බ බෑන්ඩ් එකක් ඔළුවට දාලා වගේ ඔළුව තද වෙනවා, හිර වෙනවා. ඔව් හිර වෙනවා. මට ඇස් දෙක හගත්තාම මේ යන්තම් පොඩි පොඩි එලි විතරක් වගේ යන්තම් පෙනිලා තියෙනවා. නැතුව මට මේ ලොකුවට ආලෝකයේ පෙනිලා එහෙම වෙලා නැහැ. හම්බුනේ මම කරගෙන යන මාර්ගය හරියද? මට මල්ලේ කියන එක තේරෙනවා මල්ලේ. දැන් ඔය වෙන්නේ මල්ලේට එකක් තියෙනවා පොඩක් අර අපේ තියෙනවා මේ මාවල රිලැක්සේෂන් මෙතඩ් කියලා තියෙනවා. ටැපින් එක්සයිස් එකක් දීලා තියෙනවා. අනේ ටැපින් එක උදේ හවස කරත් කමක් නැහැ, පුළුවන් තරම් කරන්න. එතකොට දැන් ඔය චක්‍ර නම්මනම් බ්ලොක් වෙච්චි ඔක්කොම ටික සුද්ධ වෙලා යන ගන්නවා. ඒකත් එක්ක මේ දැන් ඔය කර්මස්ථාන වඩාගෙන මේ චක්‍ර පිබිදිලා යට ඉඳලා ඇවිල්ලා දැන් මේක තමයි ආඥා චක්‍රය කියලා කියනවා. චක්‍ර හතක් තියෙනවා. මේ ආඥා චක්‍රය සහස්ස තමයි උඩම තියෙන චක්‍රය, තියෙන්නේ හිස මුදුනේ. දැන් ඒ හිස මුදුනේ චක්‍රය බ්ලොක් වෙලා වෙ තියෙන්නේ.
උඩ මට්ටම බ්ලොක් කළා අපි මෙහෙ ප්‍රෙෂර් කරනවා. ඔව්. බැලුම් බෝලයක් උඩ ප්‍රෙෂර් අන්න ඒ වගේ වෙලා නෙවෙලා තියෙනවා. ඔව්. දැන් ඒක තමයි අර මේ උඩ ලූඩ් නේ අර මේ වලලත් දාලා වගේ හිල් වල වගේ දැනෙන්නේ. ඔව් හඳුනා හරියට නිකන් හෙල්මට් එකක් දාගෙන පෑයක් වෙලා හිටියා ඒ වගේ. ඔව් ඉතින් වෙලා තියෙන මල දැන් ඕකර කරන්නේ එකම දේ තමයි පුළුවන් තරම් අන්න හෙල්මට් එකක් තද වෙච්ච වෙලාවට හොඳට පෙනහළු පිරෙන හුස්ම ගන්න. හොඳට උසන පිට කරන්න. හොඳට උසන පිට කරන්න. ඒ එහෙමම 10ක් 15ක් කරනකොට පුළුවන් තරම් අර ඔළුවේ තියෙන හිර වේජ තද වෙච්ච කද ටික අඩු වෙන ගන්නවා. පැටේනවනේ. ඔව්. ඒ කියන්නේ අඩු වෙන ගන්නවා. අඩු වෙන අන්න අඩු වුණාට පස්සේ ආය වඩන්න. හොමෝ ටික හිමි හිමි වඩාගෙන යන්න. මම ඊට කලින් අපේ භාවනා කරන කට්ටියටම ෂෙයා කරා අයිස් මෑන් හෙවත් වින් හෝෆ් අයිස් මෑන් එකේ තියෙනවා බ්‍රීතින් එක්සර්සයිස් එකක් තියෙනවා. බ්‍රීතින් 30ක් හොඳට අරගෙන පිටකර 30ක් කරන එකක් පිටකලා අල්ලන් ඉඳලා එහෙම ක්‍රමයක් ඉස්සරහා මතකද දන්නේ. මම දැක්ක හැමදෙරේ එක මම YouTube එකෙත් පොඩ්ඩක් කරා අර මේ රිලැක්ස් කරන එකක් මම කරලා තියෙනවා. ආ නෑ ඒක හැමදෙරේ මේ රිලැක්ස් එක අර මේ තට්ටු කරලා කරන එක මම කරා. ඒත් හැමදෙරේ මේ ටික වෙලාවකට විතරක් ඒ අර මගේ ප්‍රෙෂර් ගතිය අඩු වෙනවා. හැබැයි ආපහු එනවා. ඔය එක තමයි ලේසනේ ඒ උඩ ඔයාගේ තියෙන සහස චක්‍රය හොඳටම બ્લોක් වෙලා තියෙනවා. දැන් ඔකට ඔය චක්‍ර બ્લોක් එක අරින්න වැඩේ කරන ඔබතුමා ඉස්සර කාටයක් තරහින් ඉන්නේ සියා. තරහෙන් ඉතිහාසෙ වෙන්නේ මලේ අර දේශ කිරණ තියෙනවනේ. ඒ දේශ කළු කිරණේ අවසානේ ඒ කළු කිරණ ඕර එකේ බැඳිලා බැඳිලා සුද්ධ වෙනකොට තමයි රිදෙන්න කක්ම තියෙන්නේ. ටික කාලයක් ඇයි ඉතින් ඕක සුද්ධ වෙන්න. ඔහොම ටික වඩන වඩන ටික සුද්ධ කර යන්න ගන්න. පුරාන්තර හුස්ම පොදවට අරගෙන පිට කරන්න හැමෙම කරන්න ඒ බීදින් කරන ගන්නේ ටික නිදහස්ලා යන්න ගන්න. බුද්ධත්වයේ කරා යන උපවංශකේ ගම්න සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි රේණුක ජවදන මම ඔයාව අන්මියුට් කරනවා අවස්ථාව කරගන්න වීඩියෝ එකත් ඔන් කරගන්න ඉන්න තරක් කියන්න. කවුද මල්ලේ වේදකද? රේණුක අයම් වේදක කියලා කෙනෙක් නෑ අපි හඳුන්නේ. ඔ මේ මට පේන අතුසන වේදක කියලා කෙනෙක් අතුසන. ඔබ හන්සේ අන්මියුට් කරලා ගත්තත් කමක් නෑ අපි හඳුන්නේ. වේදක මල්ලේ කියන්න. හරි අන්මියුට් කරා. හරි අපි හඳුරන්නේ. අපේ හැමදෙරේ ඇත්තම මේ මම ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ කොරෝනා අපේක එක්තරා දුරට ඇත්තම භාගයක් කියලා සැලකනවා. මොකද මම ගොඩාක් බිසි හිටපු කෙනෙක් අපේ හැමදෙරේ. මම ව්‍යාපාරයක් කරන්නේ. නමුත් මම මේ කොරෝනා එන්න කලින් මට කල්යාණ මිත්‍රයෙක් වසන්ත මහත්තයාගේ මට ඒ ටික දීලා මම ඒ ටිස ඩේ ටික ඇහුවා. ඊට පස්සේ එතනින් පස්සේ මම ඔබ වහන්සේගේ ඉතින් ඒ ටිකේ ඔක්කොම ටික අහලා මන් ධ්‍යාන වඩන්න පටන් ගත්තා, භාවනා කරන්න පටන් ගත්තා. ඒදී අපේ හැමදෙරේ මම ඇත්තටම ධ්‍යාන වඩලා මම දැන් හැම වෙලාවෙම ඉන්නේ මම ඇස් දෙක පියපු හැටිය මම ධ්‍යානයකට යන්නේ. හා හා මම ධායම ආලෝකවල ඉන්නේ, ධ්‍යානවල ඉන්නේ. මම ඒ ඔස්සේ ගොඩක් දේවල් විදර්ශනා කරා, විදර්ශනා කරලා කොහොමද කයක් යදෙන්නේ ඒ හැම දේවල්ම කරා. අපේ හැමදෙරේ දැන් මෙතනින් දැන් අද අපේ හැමදෙරේ කිව්වා මේ කොහොමද පෙරද්දව සිහි කරන්නේ කියලා. ඒක මම ගොඩක් වෙලාවට මෙනෙහි කරන නමුත් මට දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් අතරම ලොකු දෙයක් අපි හඳුනන මේ මාසෙකමාර ඇතුලේ වුණේ. මොකද මට ඒක ලොකු දෙයක් වුණා මේ අස්තයි වහන්සේට ගොඩාක් පිං. ඔව් මේ කොරෝනා භාගයක්. ආර්යයන්ට කොරෝනා භාගයක්. ආර්යයන්ට කොරෝනා භාගයක්. මොකද විවේකයක් නැති විදිහට දැන් විවේකයක් හම්බුණා. තව ඉස්සරහට මල්ලේ දැන් ඒක සුද්ධ වෙලා යයි. මල්ලේ දැන් තව චුට්ටක් වඩලවල ආලෝකය පූර්ණ චතුර්ථ ධානයන් වල චතුර්ථ ධානි දැන් තමයි පෙරවිසු කන්ද බලන්න ඕන. හතරවෙනි දැන් නැති පෙරවිසු කන්ද බලන්න බෑ. ඔව් අපේ හඳුරු මෙහෙමයි. දැන් අතර මම හිතන මම චතුර්ථ ධානයේ තියෙන මොකද අර ධාන කියන ඒවා තල මම එකින් එකට ඒවා අර ඔස්සේ උඩට යනවා. අර ධාන තල වලත් මම සමාධියනොත් එන ගොඩාක් කියලා මම හුස්ම ගන්න නැතුව මට ගොඩාක් වෙලා එතන ඉන්න මම දන්නේත් නෑ. හරියටම ඒවා ගොඩාක් වෙලා තියෙනවා අපේ හැමදෙරේ. දැන් අනිත් එක තමයි මේ third eye එකයි ධාන යතර වෙන මොකක් හරි සම්බන්ධයක් තියෙනවද අපේ හැමදෙරේ? ඔව් third eye එක හොඳටම ඕපන් වෙන මල්ලි. දැන් අර කලින් කතාවර මල්ලි කියන third eye එක ඕපන් වෙන එනවා තාම.
ඇතුලෙන් ප්‍රෙසෙවි ප්‍රෙසෙවි එනවනේ මෙතන මේ මෙතන තියෙනවා මොකද මේ ෆයිනල් ග්‍රෑන්ඩ් එකනේ තියෙන්නේ මේ මේ ග්‍රෑන්ඩ් එක ඕපන් වෙන එනවා තාම දැන් ඒ මූල තුවාලයක් සුද්ධ කරනකොට පුළුවන් රිදෙනවනේ සුද්ධ කරලා සුද්ධ වුණාට පස්සේ හොඳයි අන්න ඒ වගේ මේ එයාගේ එකයි සහස්සයි ඒ දෙකම අර මේ ඕපන් වෙන එනවා දැන් වෙලක් අපි අර මේ පහුගිය කාලේ දිගටම දිග රාග දේශමෝල මේ ඔක්කොම වැහිලා තිබිච්ච ඕරා එක සුද්ධ වෙනකොට සුද්ධන තමයි සුද්ධේ සුද්ධ වෙන්න ගන්න. දැන් මතකද ආලෝකේ එනකොට මුලින්ම සුදු ආලෝකේන කලින් වර්ණාලෝකාවට ඔව් ආවා. වර්ණාලෝක ඊට පස්සේ සුදු ආලෝකට පරිවර්තන වුණේ. ඔව් ඔව්. එතකොට ඒ වර්ණ ආලෝක කියන්නේ මල්ලිගේ ඕරා එකේ තියෙන වර්ණය තමයි ඔයාලට පේන්න ගන්න. දැන් ඔයාගේ ඕරා එක ඔයාලට පේන්න ගන්නවා. දැන් මේ පේන්නේ මනුට්ටේ පේන්න. ඔව් ඔව් ඔව්. ඊට පස්සේ අපි හැමෝම මම කරපු වැඩ තමයි මගේ අල්වෙක් ගාව තියෙන ඕරා මැෂින් එකක් මොකද මට සුව නැහැ මම කරපු වැඩ ඊට පස්සේ ගිහලා ඕරා මැෂින් එකෙන් චෙක් කරාම මගේ දැන් ඉස්සර මම ඕරා මැෂින් චෙක් කළා තියෙනවා මගේ අතට රෙඩ් පර්පල් එහෙම කලර්ස් ගොඩක් තිබ්බා නමුත් මේ සැරේ මගේ තිබ්බේ බ්ලූ ඇන්ඩ් යෙලෝ කලර් එක විතරයි හා හරි කියත් ඉතින් මේ දැන් ඒ ඒ කියන්නේ අපි එතකොට වඩන්න වඩද්දී අපි හැමදෙරේ ඒ කියන්නේ අපි තියෙන රාග දේශ මොහ සිතුවිලි අයින් වෙලා ඒවට අදාළ කලස් විතරක් නේද ඒක එතකොට පෙන්නුම් කරන්නේ අන්න හරි ඔව් ඒ රාග දේම නැතුව ඊළඟට ඔයාගේ මල්ලිගේ අර ඕර එක වටේ දින කලර් ටික තමයි පේන්න ගන්න දැන් ඒ වඩලා වඩලා වල උඩට යනකොට තමයි සුදු වෙලා අවසාන සුදුම සුදු පාට වෙන්න ගන්නවා චතුර්ථ අධ්‍යයන ගියාට පස්සේ ඇයි අවිද්‍යාව තොරයිනේ ඒ අවස්ථාවේ දැන් තව චුට්ටක් මට චතුර්ථ ධ්‍යාන පූර්ණ කරලා ඊළඟට අනිත් ආසවා කියන උදේවැය ඥානේ උදේවැය ඥානේ හොතන මට මෙහෙම ඇත්තට මේ අර මේ ධර්මයේ ගැන මේ බුදුහාමසේගේ අහපුටි කිව්ව විතරයි ලොකු මට දැනුමක් නැහැ දැන් මම ඒව දැන් මම කරන්නේ ආ A2 ඉෂට් මුලින් ඉඳන් අහනවා මේ අහද්දි මට ගොඩක් අර මේ දර්ට පැහැදිලි වෙනවා මුලදී අහුවට වඩා මම දැන් මුලින් ඉඳන් ආය අහගෙන යනවා ඔව් දෙතුන් වතාවක් කීප වතාවක් අහන දැන් මම ඉස්සරහදී ආයසරයක් උදේවැය ඥානේ ආසවා කියන ඥානේ විස්තර කරලා දෙන්නම් එතකන් චුට්ටක් විස්තර කරපයක් කරලා අහලා බලන්න මල්ලි වඩන්න ඇති මල්ලි වසන්ත රුවන් අල්විස් ඔය කට්ටිය බන්ටි කහන අය වහරක හාමුදුරන්ගේ වහරක හාමුදුරනේ මම අහනවා අපේ හාමුදුරනේ ගොඩක් ඉස්සර මට තේරෙන්නේ නැහැ දැන් හොඳට තේරෙනවා එතුමන් වහන්සේගේ ඔව් ඒක දැන් උන්වහන්සේ කියනවා තේරෙන ගන්න ඒ තව තව අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම ක්ලියර් කරගන්න පුළුවන් තරම් හොඳයි බොහොම පිං එනවා බොහොම පිං ඕගොල්ලොත් මේක අවස්ථාව කරගෙන විනාඩි 10ක විවේකයක් අරගෙන සම්බන්ධ වෙන්න ආයෙත් මට පොඩ්ඩක් දෙන්න ගියා මට හදිසියෙන් වලට කෝල් එකක් ගන්න ඕනේ
මංජුල රත්නායක ඔයා ඉන්නවද මම ඔයාව අන්මියුට් කරන්න යන්නේ සම්බන්ධ වෙන්න ස්වාමීන් වහන්සේ වැඩිහම කතා කරන්න පුළුවන් ඈ ඔයාගේ වීඩියෝ එක ඔන් කරගන්න මංජුල මංජුල රත්නායක ඔයා සම්බන්ධ වෙලාද ඉන්නේ මංජුල වගේ වීඩියෝ එක ඔන් කරගන්න පුළුවන්ද ඔයාලට मंजु मल्लिक मंजुलाूट गिया हुआ फोन नंबर फोन ने की वर्गी इतना ही थी मैं यहाँ अनम्यूट करना कथा करना दे हेलो क्या नाम है बा वीडियो कॉल कर गए हाँ ना वीडियो कॉल क्या नाम है अरे हने पेन नाने सर है ना मतलब क्या मैं सवाल ना थोड़ी प्रश्न है तीनों में है ना तो ना सर है ना मतलब क्या है ना ओ मैं බෝහන්සේගේ ඕරා විස්තරය ශ්‍රවණය කළා මීට පෙර මේ මේ පදාර්ථයේ නිර්මාත්‍රවරයා සිත කියන එක පැහැදිලි මේ පෙර ස්වාමීන් වහන්සේ විශ්වය නිර්මාණය වීමට පෙර අභ්‍යවකාශය තිබුණාද ඒ නැත්නම් අභ්‍යවකාශ නිර්මාණය වූ යමක් කියලා ගන්න එක වැරදි මම මේ පුතේ වැඩේ කියන්නේ දැන් මේක ඒකේ ඔය දැන් අපි ब्रह्मकायक एस्ट्रल बुडिंग एस्ट्रल बुडिंग एस्ट्रल बुडिंग ब्रह्म अंतकूमला තියෙන අර සමහර ගල්ලෙන් තියෙන ඇතුළ කැල්සියම් බැඳින බැඳින හැදින් කැල්සියම් ඔය වගේ පල්ලයට එලා තියෙන්නේ නේද අන්න අන්න ඒ වගේ මැටීරියල් ෆෝම් වෙන ගන්නවා ඒ මැටීරියල් ෆෝම් එදී ඒ දැන් සතර විඥාන පත්‍යා නාම රූප ගැන විතර නාම රූපය හැදෙන විඥාන ප්‍රත්‍යයෙන් හැදෙන්නේ ඒතර විඥාණය අනුකූලව හැදෙන ඒතර විඥාන හිත හිතෙන් තමයි නාම රූප සමාපත උපාදාය රූප හැදුවේ ඒක හොඳට අපිට එක්ස්පීරියන්ස් කරගන්න මොකට ගන්න තියෙන්නේ චතුර්ථ ධ්‍යානට යන්න ඕන
චතුර්ථ අධ්‍යයනය ආකාසානංචය තමයි ආකාසානංචය සතර මහා භූත නැහැ සතර මහා භූත නැහැ සතර මහා භූත නැහැ ඒක ආකාස අරූප දැහැනද ආය රූප දැහැන සතර මහා භූත තියෙනවා ආය තේරෙනවද එතකොට ආන එතකොට තියෙන ස්විච් එක තියෙන ගන්න අපිට ස්විච් එක මෙතන කොහෙද මේ පටන් ගත්තේ කියන එක ආන චතුර්ථ අධ්‍යයනයේ තමයි චතුර්ථ අධ්‍යයන පහනේ අපි අවිද්‍යාව පටන් ගන්නෙ අපේ තියෙන ආලෝකයේ කයේ තියෙන අවසානම ආලෝකය තමයි චතුත්ත්ව ධ්‍යාන ආලෝකය රූපමය කයක් තියෙන්නේ. එතනින් එහාට අරූපයි රූප සංඥා නැහැ. වැටේනවනේ? ඔව්. ඔව් එතකොට අන්න සතර මහා භූතේ නිර්මාණය එකව තියෙන තවත් එකක් තමයි භාවනා කරනව නම් පුතා ඔයා ධ්‍යාන වඩනකොට ඩාර්ක් රූම් එක භාවනා කරන්න. සම්පූර්ණ ලයිට් ඔෆ් කරලා කළුවරේ. අන්නේ භාවනා රැයට තමයි සිවිලාවක් තියෙන සංඥා. ඔය එක තරයට භාවනා කරන ආලෝක දැකලා තියෙනවා භාවනා සමාධීන කොට නෑ දැන් අපිට ඊට කලින් කිව්ව මල්ල කීප දෙනෙක් කිව්ව මතකනේ ආලෝකය ආව කියලා දැන් මේ මග වඩන අනික අන ආලෝකේ දැහැන් වඩන කොට ඒතර අන්නේ ආලෝක එනකොට දැන් ඔයාලට තේන ගන්නවා ඒතර ආලෝක කයක් අපි ඇස් දෙක වහන් ඉදි කළුවරේ ආලෝක එනවා ඒතර එක්ස්ටර්නල් ආලෝක නෑ ඉන්ටර්නල් ආලෝකය පැටේරණි මාරක් කියලාට මේ පොඩි පොඩ්ඩක් නිකන් ලාවට වගේ ඇවිල්ලා තියෙනවා හරියට කමක් නැහැ පොඩ්ඩක් කවතලා ඒතර ඒ ආලෝකේ බා එක්ස්ටර්නල් නෙවෙයි ඉන්ටර්නල් නේ ඔව් ඉන්ටර්නල් ඉන්ටර්නල් ලයිට් ඒතර අභ්‍යන්තර ඉන්ටර්නල් ලයිට් එකක් නම් ඒතර අන්නේ ලයිට් එකේ නිර්මාණය තමයි විඤ්ඤාණපච්චය නාම රූප වැටෙනවනේ දැන් ඔකෝ තියෙන හොඳටම තියෙන හොඳටම ආලෝකය පූර්ණ චතුර්ථය දැන පූර්ණ වෙන්න ඕන පූර්ණ සම්පූර්ණ මේ ශරීරයේම ආලෝකයක් වෙන ගන්නවා එතකොට වෙන්නේ සම්පූර්ණ අභ්‍යන්තර ආලෝක කුලියක තමයි ඔය ආයින්නේ වැටෙනවනේ එතකොට තියෙන හොඳටම මේ ආලෝකයේ නිර්මාණය හිත එතන හිතරමක පේනවනේ අන්න ඒ මොහොතේ එකක් තියෙනවා ඒ ඉන්න මොහොතේ ආලෝකයේ නිර්මාත එතන ආලෝකයේ මැට එකක් නේ අන්න මැට එකේ මුල හිත කියන එක ඇටවත් දන්නේ තේරෙන ගන්නවා තව එකක් තමයි ඔය පටිච්චසමුප්පාදයේ තේරලා ඔය ඕරවිසරේ තේරුනට පස්සෙ තමයි මේ කර්ම ශක්තියක තේරෙන්නේ ඊට කලින් කර්මය ගැන බිලීෆ් එකක් විතරයි ඒක බිලීෆ් එකක් නේ ඒක ඔය එක නම් නියමෙටම තේරෙනවා ඔව් දැන් මේක මේ කර්මය ගැන ශක්තියක් අර අවිද්‍යාපත්‍ය සංකාර චක්‍රේ භව කියන්නේ කර්ම භව උප්පති භව කර්මය කියන්නේ එනර්ජිය කර්ම ශක්තිය වෙනන්නේ අර කොහොමනේ තමයි ඒක කියලා තියෙන්නේ සෝනේ එන්නේ ඒක ඒ ලෙවල් කරලා තියෙන්නේ ඒ ලෙවල් කරනවා මොනවද කරන්නේ මැත්ස් කරන්න එහෙනම් E සමන HF අයින්ස්ටයින් ප්ලැන්ක් සමීකරණේ ඔව් දැන් අයින්ස්ටයින් ප්ලැන්ක් සමීකරණය ඊ සමාන MC වර්ගයක් තියෙන ඊ සමාන HF කියන අයින්ස්ටයින් ප්ලැන්ක් සමීකරණයෙන් තමයි අර ආලෝකයෙන් පිටන ෆ්‍රීකවෙන්සි අනුකූලව M කියන ස්කන්ධය මාස් එකක් ඇදලා ඒකට එනර්ජියක් හැදෙනවා. අන්නේ කර්මික එනර්ජිය තමයි හදා හදා අපි ඉමිට් කරන්නේ. දැන් අපි හිතන දැන් මේ පුතා හොඳට දන්නේ ෆෝන් එකේ අපි තු Facebook වගේ මොකක් හරියක් අප්ලෝඩ් කරනවා. ඒ අප්ලෝඩ් කරන්නේ මේක හදා 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 ඉමිට් කරනවා. ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් අප්ලෝඩ් කරනවා. අන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් අප්ලෝඩ් කරනවා වගේ අපි හැමතිස්සෙම කරන්නේ පැය 24/7 කරන්නේ හැමතිස්සෙම ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් හදාගෙන ඉමිට් කරනවා අන්න නාම රූප හදාගෙන ඉමිට් කරනවා ඒව සතර මහා භූත ෆයින් පාටිකල් ඔබතුමාට තව මැත්ස් නම් කරා තව විස්රාදි උගනවා ස්ට්‍රින්ග් තියරි කියලා එකක් කරනවා ස්ට්‍රින්ග් තියරි අන්න ඒක නිකන් Google එකේ බැලුවා හරිය YouTube ස්ට්‍රින්ග් තියරි කියලා අන්නේ ස්ට්‍රින්ග්ස් තමයි මේ හදාගන්නේ ඒ ස්ටිගේ තියෙනවා වේදනාවයි සංඥාවයි සංකාරයයි අයිති දාට දේ දත්ත තියෙනවනේ අන්නේ දත්ත පැකට් කරගෙන ඉන්නේ අර 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 හැඩතලේ දැන් පැකට් කරගෙන ඉන්නේ දැන් නිල් පාරද රතු පාරද කහ පාරද গিටාර එකද මොකද තියෙන්නේ දත්තේ අර අර මේක තියෙන හැඩතලේ තමයි තියෙන්නේ ඒ මොකද්ද කියන ඒ අයිති සංඥා වේදනා සංඥා සංකාර අර නාම රූපේ ඉන්බිල්ට් එම්බෙඩ් කරලා තියෙනවා ඒව තමයි ඉමිට් කරන්නේ තේරෙනවනේ ඔව තමයි දාපු ස්වාමීන් වහන්සේ මේ එතකොට ස්වාමීන් වහන්සේ මේ අර සමානතර අනන්තර ප්‍රත්‍ය එක පොඩ්ඩක් විස්තරේ තේරුණා මේ එතකොට මේ අනුනාදී බුදු දැන් බුදුවරේට මේ කොහොමද ස්වාමීන් වහන්සේ එතකොට අර විපාක දෙන්නේ සමානතරයක් නැන් තනිකරම රාගින් දේශේ මොහෙන් තොරයි ඔව් රාග දේශේ මොහ නැතරපතේ දැන් කයක් දරාගෙන තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ ශාරීරියක් දරන් ඉන්නවා එතන ශාරීරියක් දරාගෙන සිටීම තමයි මනුස්ස භවයක තියෙන විපාකෙන තියෙන ප්‍රධාන කාරණාව. එතකොට මේ උන්වහන්සේට අර පෙර කර්මයක් මොකද හිසේකයක් කොමක් තිබුණයි කියන්නේ. ඔක ඒක නෑ බුදුහාමුදුරන කර්ම නිර්මාණය කරන කර්ම විපාක දෙනවා.
ෆීඩ්බැක් වෙන කතාව නෙමෙයි දෙතන වෙන්නේ. ඔව් මෙහෙමයි දැන්. දැන් මිනිස්සෙක් වෙලා ඉන්න එකම මනුස්ස භවයේ තියෙන කරදර විඳින්න හේතු ආසන වෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් අපි දමු දැන් දෙවි දත්තර ගල් පෙළ වල මිනිස්සෙක් වෙ මනුස්ස කයක් දරන් හිටපහනේ දැන් අර කය තුවාලුනේ. ඔව්. ඒ සතර මහා භූත කයක් දරන් හිටපහනේ තුවාලුනේ. ඔව්. ඒතර අන්න ඒ වගේ වාදි අන්න හරි. කයක් දරන් ඉඳලා එනවා විභාග. අන්න ඒ සමානාන්තරය තියෙන එතකොට. දැන් මේ සමානාන්තරයේ අනන්තක කෙලස් සීනක නෙමෙයි. කෙලස් නැතුවක් තියෙනව නේද? ඔව් දැන් අර අපි දැන් බුදුහා දැන් සීවලී හාමුදුරන අසීමිත දානෙ හම්බෙනවා. දැන් බුදුහාට වැඩි හාමුදුරන සීවලී හාමුදුරන්ට. දැන් බුදුහාරු බුදු වෙලා සීවලී හාමුදුර රහත් වෙනවාද? දැන් බුදුහාරු පින්දපාතන අහන සීවලී එනවාද කියලා අහනවා. ඒතර වැඩිපුර ලැබිලා තියෙනවනේ මේ සීවලී හාමුරන්ට. ඒතර උන්වහන්සේගේ පින් ගබඩාවේ පින් වැඩි වෙලා තියෙනවා. ඕර සුදු ඕර. ඔව් පින් වැඩි නිසා තමයි ඉතින් සුදු ඕර දැන් මේ පැත්තෙන් දැන් අපි හදන්නේ නැතුව එන්නේ කොහොමද ස්වාමීනි? ඒ කලින් අද්දවල හදපු ඒ මනුස්සයන්සේ අර දැන් මේ අපි සමනන්තරයේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් පොඩ්ඩක් වනේ රහතන් වහන්සේගේ. ඔව්. එතකොට අර සුදු ගිරණයක්වත් එන හැටි කොහොමද වෙන්නේ ස්වාමීනි? අපේ ඒ පෙර විපාක දැන් අපි දැන් මේ කය දරාගෙන ඉන්නවනේ. කය දරාගෙන ඉන්නකොට කලින් අප්ලෝඩ් කරපුවා තියෙනවා. ඔව්. ඒ අප්ලෝඩ් කරපුවා මේ විපාක විදිහට එන්න ගන්න. අතෝ දැන් ප්‍රබලව තියෙන ඒවා ටික එනවා නේද? හදපුවා නෙමෙයි, හදනවා නෙමෙයි, හදපුවා තියෙනවා. හදපුවා ටික ප්‍රබලවම තියෙන ඒවා ටික එනවා. නැත්තම් අර අඟුලින වල රහතන් වහන්සේටත් ඔක්කොම පරිසම් දුන්නේ නැහැ. ඔක්කොම පරිසම් දෙන්නේ නැහැ. හරියට මේ අද්දේ පරිසම් දෙන ටික ඇවිල්ලා විපාක දෙන්න ගන්නවා. ධම්ම ලෝකෙ ඉන්න. හරි හරි ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි. දැන් ඒ ෆෝටෝ එනර්ජි එක ඊ සමාන MC වර්ග සමානයි එනර්ජි අමවුන්ට් එක. දැන් ඒක වර්ධවා ගන්න බා ඔතේ වර්ධවා ගන්න බා ලයිට් කම්පෝනන්ට් විතරයි. මැග්නටික් කම්පෝනන්ට් එකක් තියෙනවා, හීට් කම්පෝනන්ට් එකක් තියෙනවා. ඒක අර රූම් ඩීටේල් දැන් මම එහෙම විතර කරන්නේ. ඒක උඩ ෆිසික් පාඩමක් වෙන මේක. පාඩමක් වෙන මේ විදිහට බෞද්ධ කට තෝර ගන්න පුළුවන් කරන මට්ටම විතරක් උත්තර දෙන්නේ. දැන් ඔබතුමා පුතා හොයන ඔයාට ඔය මට්ටම මලේ එකෝ වෙන මොකක්ද දැන්? එකෝ වෙන මොකක්ද? ඒක තමයි. සිග්නල් එක drop වෙනවා මල්ලි පොඩ්ඩක් ලඟ වෙන්න. අරගේ සිග්නල් එක තමයි drop වෙන්නේ. පොඩ්ඩක් ඉන්න ගන්නට. ඕකේ මේ ස්පීකර් ඔන් කරලා තියෙනවා. හරි ස්වාමී. ස්පීකර් ඔන් කරලා තියෙනවා. හරි ස්වාමී නේද? දැන් බලමු. දැන් ඔයාගේ මට්ටමට හොයනවා නම් දැන් හරි ඔයාගේ මට ඔය නම් ඕකේ මැග්නටික් එනර්ජි කම්පෝනන්ට් එකක් තියෙනවා, හීට් කම්පෝනන්ට් එකක් තියෙනවා, ලයිට් කම්පෝනන්ට් එක කොම්බෝ තුනක් තියෙනවා. අපි තේන මට්ටමේ. ඔව්. තව ෆිසික්ස් වල හිතලා බලන්න තාපර තව තව මොනවා හරි එනර්ජි කම්පෝනන්ට් එකක් හිතන්න. හරි හරි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ තව මේ භාවනා කරමින් ඉන්නකොට මේ පාට නිකන් මේ සුදු පාට එළියක් ඇවිල්ලා නිකන් මූණේ වැදෙනා වගේ එකක් මේ ඊට පස්සේ මේ අර කොන් දෙකක් කොමක් එහෙම තිබ්බා, ඒක ඇරිලා ගියා. ඔ කුණ්ඩලිය අවදිවීමක්ද? අන්න අර කුණ්ඩලිය ශක්තිය අවදිලා තමයි කොන්ද මෙහෙම අතර කෙලින් වෙලා ඇවිල්ලා ඒ කුණ්ඩලිය වල දැහන් ආලෝකත් ඇවිල්ලා. දැන් ඔය මං අහපු ආලෝකෙත ඔයාවි දැහන ආලෝකද? ඔව් උදේ ධ්‍යාන ආලෝක. මේ කුණ්ඩලිනිය අවදි වෙනවා. නෑ කුණ්ඩල ධ්‍යාන වැඩෙනකොට ඉස්සෙල්ලාම කුණ්ඩලිය අවදි වෙනවා. කුණ්ඩලිය අවදිලා කුණ්ඩලී ශක්තිය නැති නැති ලැබෙලා මේ සහස්‍රමතර පිළිගන්න එනකොට තමයි ආලෝකෙ එන්න ගන්නේ. ඒක පුතා කරන මෙහෙම කරන්න. බාක් රූම් එකට යන්න. කලවර රූමේ කරුලේ ලයිට් ඔක්කොම ඕෆ් කරලා වඩලා බල බැලුවාම තේරෙයි පිටින් එක්ස්ටර්නල් පිට ලාමක මොකුත් නෑ. සම්පූර්ණ ඉන ඉලුමිනේෂන් එකක් තමයි තියෙන්නේ ලයිට් එන ගණ අභ්‍යන්තරයි. හරි ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි. ඉතින් ප්‍රැක්ටිස් කර බලන්න, රිසර්ච් කර බලන්න. හරි ස්වාමීන් වහන්සේ. තව රිසර්ච් එකක් කරන මේ ෆෙරයිට් තියෙන ෆෙරයිට්. ෆෙරයිට් කියලා කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් හදන්න
කොයිල් ඔතන්නේ ඔව් ට්‍රාන්ස්ෆෝමර් ඔතන කොයිල් ඔතන්නේ ඒ ඒ ෆෙරයිට් කැලි දෙකක් ගන්න ෆෙරයිට් කැලි දෙකක් අරගෙන නිකන් කියනකොට ගෙදරින් කාටරේ දෙන්න මේ දෙක ලං කරන්න කියන්න ලං කරලා බලන්න මොකක්ද වෙනවද කියලා බලන්න මේ මැග්නටික් මොකුත් නැහැ නිකන් ෆෙරයිට් කැලි දෙයක් මේ මෙවනේ මොනවද මේ කාන්දන් නෙමෙයි නිකන් ෆෙරයිට් කැලි අර ඔව් ඔව් ඊට පස්සේ ඔයා මේ දෙක එකට අල්ලලා දැහැනට යන්න සමාධියට යන්න ගිහිල්ලා මේක ලං කරන්න ලං කරන අද්දේ රිපල්ස් එන්න ගන්න ආ ටයි කියලා බලන්න ඒක රිසර්ච් කරලා බලන්න තව ගන්න ක්‍රිස්ටල් තියෙන ක්‍රිස්ටල් ඔව් ක්‍රිස්ටල් වර්ග අරගෙන ක්‍රිස්ටල් කෑ දෙයක් අරගෙන ක්‍රිස්ටල් කෑ දෙක මෙහෙට නිකන් කින උඩ දෙන්න ඔයා අරගෙන කරලා බලන්න ප්‍රැක්ටිස් කරලා බලන්න ඕනේ ඉතින් හොඳයි හරි ස්වාමීන් ट्रांसफॉर्मर हादनवा ඔයක තමයි මේ අර එනර්ජි ටික කන්සන්ට්‍රේටර් මේ තියෙන කන්සන්ට්‍රේටර් නේ. ඒ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් නේ නිර්මාණය කරන ඔක්කොම. ඔව්. ඔනික ප්‍රැක්ටිස් කරලා බලන්න ඒක. හරි හරි. හොඳයි. බොහොම පිං අපේ හඳුන්නේ මං චතුර බලවත්ත ඔයාව අන්මියුට් කරනවා වීඩියෝ එක ඔන් කරගෙන හම්දුත් එක්ක සම්බන්ධ වෙන්න. චතුර වලවත්ත ඔයා ඉන්නවද මම දෙනෙක් ඉන්න අත් උසර කවුද දන්නේ එහෙම නෑ මම දුර ගොඩක් කටි ඉන්න මේ චතුර වලට මාව ඇහෙනවද චතුර කතා කරාට ඇහෙන්නේ නෑ දැන් හොඳයි එහෙමනම් මම අවස්ථාව දෙන්නම් Galaxy S7 කියලා ෆෝන් එකේ වර්ගයෙන් කෙනෙක් ඉන්නවා මම එයාව අන්මියුට් කරනවා තැනයි වීඩියෝ එක ඔන් කරගෙන හඳුරුත් එක සම්බන්ධ වෙන්න හලෝ තෙරුවන් සරණයි හඳුරුනේ තෙරුවන් සරණයි මල්ලි කියන්න හඳුරුනේ මම මාසයක් විතර වෙනවා බණහල භාවනා කරන්න පටන් ගන්න පුළුවන් වීඩියෝ ඔන් කරත්තන ඩේසිටිය වීඩියෝ එක හොඳ නැද්ද හඳුනන්නේ? ඔයාගේ වීඩියෝ එක ඔන් වෙලා තියෙන්නේ මම දැන් කැමරාව එක ફોකස් වෙලා නැහැ වට. දැන් හරිද මම? කමන්න මල්ලි කියන්න ප්‍රශ්න අහන්නක බං. අහන්න මල්ලි. හඳුනන්නේ මේ මේ මම බණහලක් එක දිගට සීසන් 8 එක අහලා පස්සේ භාවනාවට ගියා දෙවනි ධ්‍යානයේ ඇවිල්ලා මම එතනදී මට පය පහක් එක දිගට ඉන්න පුළුවන් සමාපත්තියේ ඒ ඉන්න ගමන් මම අර ඩග්ගාලා මට දැහැන් වඩා ගන්න උවමනාව තමයි තිබුණේ ඉන් පස්සේ දෙවනි ධ්‍යාන සමාපත්තියේදී මම දැහැන් සුඛ ප්‍රතික්ෂේප කරලා ඒ කියන්නේ ඒක අනිච්ච කියලා වඩලා මම තුන්වෙනි දැහැන්ට ගියා හඳුනනේ එතකොට තුන්වෙනි දැහැනේදී ඒකෙත් මට සමාපත්තිය වැඩුණා මුළු ඇඟම ඩිෆිෂර් එක දාලා වගේ ඒක වැඩිලා එක ටිකක් තවසක් දෙකක් තිබිලා ඉන් පස්සේ මට නලලේ ලොකු ෆෝස් එකක් ඇවිල්ලා මගේ කොන්දේ අමාරු තිබුණා අවුරුදු 4ක් 5ක් දිගටම සෑහෙන අමාරුවට තිබුණා දැන් භාවනා කරද්දිත් මම මුල් ටිකේ භාවනා කරේ බිම මෙට්ටයක් කියලාගෙන පස්සේ අර තුන්වෙනි දැහැනේදී මේ මගේ නලලෙන් ඔක්කොම අමාරු ටික ගියා හැමදෙරේ 75% විතර ගියා ඊළඟ කොන්දේ අමාරුවත් 75% 80% විතරම දැන් හොඳයි ඊන් පස්සේ මට ඒක දරා ගන්න බැරුව ඒ අර ෆෝස් එක දරා ගන්න බැරුව මගේ ඇඟෙන් ගොඩක් ගියා නලලෙන් ලොකු හිලක් හැදිලා වගේ ඊන් පස්සේ
මට ඒක දරා ගන්න බැරුව මම මේකෙන් රිජෙක්ට් කරලා එලියට එන්න try කරා ඇස්සරියම මට කැරකිල්ල වගේ ඇවිල්ලා දෙතුන් සැරයක් try කරලා තමයි මම ඒකෙන් එලියට ආවේ ඉන් පස්සේ මම පහෝදා භාවනා කරනකොට මං ආපහු පළවෙනි දහයට ආවා එතනින් උඩට මට මේ දැන් මේ වෙනකන් යන්න ඕනේ නැහැ හැමතරම පළවෙනි දහයන් තමයි තමන් තාම ඉන්නේ දැන් මම මොකද්ද කරන්න ඕනේ හැමතරම ඉතිරි ටික ඔව් ඒක දැන් ඊයේ කර්මතර වඩන සහභාගුණාද ඔව් ඔව් उदाहरण वाहन खरी फोन खरी लैपटॉप खरी स्विच टाला हेम दीगर मे लोक प्रोसेसिंग टाइम प्रोसेसिंग टाइम प्रोसेस मुखदा दहन समापति විනාඩි 10ක් නැත්නම් 15ක් හිමින් හිමින් එන්න දෙන්න ඕන. දැන් දැහැන් සමාපත්තිට ගියාට පස්සේ ඇහැ කන දිව නාසය ශරීරය පංචේන්ද්‍රයන් ෂට් ඩවුන් වෙනවා. තේරෙනවනේ? දැන් ඔක්කොම මේ මේ පහම ෂට් ඩවුන් වෙලා තිබිලා ආයෙ රීස්ටාර්ට් වෙන්න හදන රීස්ටාර්ට් වෙන්න ටයිම් එක දෙන්න ඕනේ. දැන් දැහැන් සමාපත්ති ඉඳගන් තියෙන මන ධම්ම විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මනයි ධම්මයි විතරයි. තේරෙනවනේ? ඉතින් මනයි ධම්මයි විතරක් ක්‍රියාත්මක මේ පහම ෂට් ඩවුන් වෙලා තිබිලා දැන් ඒව නැවත රියැක්ටිව් වෙන්න ගන්නවා නැවත මේ 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 පටන් ගන්න ගත්තට පස්සේ අරව පටන් ගන්නකම් පොඩ ඇඟේ පැත්තේ තම මේ බ්ලඩ් සර්කියුලේෂන් අඩු වෙනවා බ්‍රීදින් අඩු වෙනවා මේ මුළු මුළු සිස්ටම් එකම ෂට් ඩවුන් වෙනවා ඒතර ඒක නැවත කොට නැකන විනාඩි 10ක් 15ක් සමහර ඉන්න වෙයි ඒ ඒ හදිසි දඟලනම වෙන්නේ මොකද අභ්‍යන්තරේ බය වෙන්න ගන්නවා දැන් ධ්‍යාන වඩන්න බය කියන එක පුදුම කෙලෙසා තේරෙනවනේ जीवित प्रथम विचार අපි කන් නිරන්තරයෙන් කර්මස්ථාන වඩාගෙන යනවා කර්මස්ථාන තියෙන අදහතර හිත තියාග දිගින් දිගට යද්දී අර පහළ තලවල තියෙන ඔක්කොම නිරෝධලා නිරෝධලා හිමින් හිමින් උඩට යන ගන්නවා වැටේනවනේ දැන් මල්ලි දැන් Google map එක දාගෙන ගමනක් යනවා දැන් මග ටිකක් ගිහිල්ලා එතනින් එහාට යටේ අයින් කරන්න ඕනේ නැනේ වර කෙලවරේ හිත තියාගෙන ඔයාගේ destination එක කෙලවරේ හිත තියාගෙන ගමන ගියා නම් මේ කර්මස්ථාන හිතියද යන්න කියලා කියන්නේ මොකද මේ තේ තියන යන්න එච්චරම තියෙන වෙන මොකක් නැහැ. ආ ඒ කෙලවරේ හිත තියාගෙන ඔබ වැඩලා වැඩලා උඩට යනවාම තමයි. ඒතර අර මේ මේ දැන් ආපහු මම මේ මොන හරි පත්‍ය කියන්නේ මොන හරි සෙටින්ග්ස් ආපහු හදා ගන්නවා ස්වාමීන් වහන්සේ මේ මේ භාවනා කරන්න කලින් සෙටින් හදා ගන්න දැන් අර ඔයාලට මල්ට වෙච්ච වැඩේ තේරෙනවානේ වෙච්ච ආබාධය තේරෙන කරගත්තී. ඔව්. ඒතර අන්න ඒක ඔයාගේ ති වෙච්ච මිස්ටේක් එකක් වත් තෝරගෙන දැහන් අංග ප්‍රතික්ෂේප කරන එකක්වත් දැහන් අංග ප්‍රතික්ෂේප කරන එනකොට දඟලන්න ගියේ තමයි පොඩ්ඩක් අර පොඩි බයක් ඔය සැකයක් ඇදිලා තියෙනවා ඔව් සම්ස් ඔව් පොඩ බරුවත හිතේ ඇතිනේ පොඩ නිකන් පොඩි චකිතයක් වගේ ඇතිනේ ඔව් දැන් මට අර පෝස් එකත් එක්ක මම මට ඒක දරා ගන්න බැරුණාම දුරනේ මේ මේ මට ඒකට ඔළුව කැරකෙනා වගේ මට ඒක දරා ගන්න බැරුණා මම يعني මත් දෙකීමක් දන්නේ නැති හින්දා ඔව් මම ඒක රිජෙක්ට් කරා ඉන් පස්සේ එතනින් එන්න try කරා ඔය ඒ ඒ වෙන්නේ මල්ලි දැන් පහුගේ එකට තරහෙන් ටයිප් එකකින්ද මල්ලි නෑ ටිකක් ටිකක් කූල් එකේ කූල් එකේ නේද
අපේ දැන් මේ පහුගිය කාලේ ඉන්නකොට තිබිච්ච රාගදේශමෝ තියෙනවා තරහා යන රේවා ඒව නිසා වෙන්නේ අර ඕරා එකේ දින කළු කිරණම අපි කළු කිරණ අයින් කරන්නේ අන්නේ කළු කිරණ වලින් අපේ ඕරා එක වැහිලා තියෙනවා සූක්ෂම ශරීරය වැහිලා තියෙනවා ඒවයින් තමයි එක එක වර්ගේ රෝගාබාධ බව ඇවිල්ලා තියෙන්නේ දැන් අර කර්මත්තන වල්ලා සුද්ධ වෙනකොට අර කර්ම අර කළු කිරණ ඔක්කොම අයින් වෙන ගන්නවා ඉතින් අපි භාවනා කරන භාවනාවේ කළු කිරණ අයින් කරනවා වැඩක් කරන්නේ ඔන්නෝ කිරණ අයින් කරන්නේ එතකොට ඔබතුමාගේ ඕක භාවනාවෙම ගිහිලා තියෙනවා අයින් වෙලා. ඔව් සමහර මම ගොඩක් 80% විතරම මේ කොන්දේ අමාරුවක් තිබුණා ඒක 90% 80% 90%ක්ම හොඳයි ස්වාමීන් වහන්සේ. ඔව් දැන් කොන්දේ අමාරුව හැදෙනදී තෝරගන්න කොන්දේ අමාරු රිදෙන එකක් නේ. දැන් කොන්දට කොන්ද කියන්නේ සතර මහා භූතෙන් හැදලා තියෙන්නේ. කොන්දේ වේදනා තියෙනවද? නෑ නෑ. වේදනා තියෙනවද හිතේනේ තියෙන්නේ? හිතේ හිතේ තියෙන. තේරද? ඔය හිතේ හිතේ වේදනා හටගන්න මනංච පටිච්ච ධම්මේති උපදී මනෝ විඥාන. මනයි ධම්මයි ගැටලා තමයි වේදනා හටගන්නේ. මනේනේ හටගන්නේ. එතන අනර ධම්ම ලෝකේවත් ඕර ලෝකයේදී විතර කලු කිරණ ටික සුද්ධ වෙලා ගියා. සුද්ධ වෙලා ගියාම රිදෙල නැති වුණා. අවසන්. දැන් කයට රිදුණ නම් කයට රිදෙනව නම් දැන් ඔපරේෂන් එකක් කරන්න හම්බෙන්නේ නැහැ කවදා? අවසන්. ආ මනටයි රිදෙන්නේ. වේදනා කියන්නේ මනේ තියෙන. දැපි ඔළුව රිදෙනවාකට ඔළුවේ ඔළුවේ වේදනාව තියෙනවාද ඔළුව ආසෙත හිත රිදෙනවා අපිට මේක කියන්න විදියක් නැත සහ ඔළුව රිදෙනවා කියලා කියනවා අත රිදෙනවා කියන්නේ මොකද්ද අත ආසෙ හිත රිදෙනවා හිතේ තමයි වේදනාව තියෙන්නේ වේදනාව හරගන්නේ මනංච මොලේ ධම්මේද මනෝ විඤ්ඤාණං වලින් පැටේනවනේ ඔය විතර අන්න ඒ ටික තමයි ඉංග්‍රීසි යන්න ඒ නාම රූප වල තියෙන ඔය ඕරා එක ක්ලීන් වෙන ගන්නවා අන්නේ ක්ලීන් වුණාට පස්සේ ඒ ක්ලීන් වෙච්ච ඕරා එක තමයි ලෙඩේ හොඳු තවටයක් වඩන්න වෙච්ච ගැට්ලුවක් වුණා තමයි කියලා දැනගෙන ඒ ගැට්ලුව අයින් කරලා දාලා වඩන්න වඩාගෙන යනකොට ආයෙසරයක් ඔක හිමින් හිමින් ඇගිලෙන ගනි. හ්ම් එහෙම සමස්. තව ප්‍රශ්නයක් තියෙනවා සමස්. මට දැන් අත් දෙකට හැම එනර්ජි දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. එකක් අත් දෙක ඉස්මුදුනිමුත් එනර්ජි යනවා දැනෙනවා. එතකොට මට සමහරට ඔය උඩින් සුජි ෆෝම් එකක් තියෙන තැනකින් වගේ යatti මොකක් හරි වදිනවා වගේ ගොඩක් අඩි දෙක තුනක් උඩින් තියෙන්නේ වුණාට මගේ ඔළුවේ වදිනවා වගේ දැනෙනවා මට. ඒක එකක් තියෙන අය එනර්ජි දැනෙනවා ස්වාමීන් වහන්සේ එතකොට මම දැන් නිකන් අර එළියට ගිහිල්ලා මේ මේ එනර්ජි මේ අර අත් දෙක ලං කරලා බැලුවා ඒක කරලා දොඩම් ගහකට එම මේ වගරාම ස්වාමීන් වහන්සේ දොඩම් ගහක් ඒක ඇබ්සෝබ් කරන්නේ නැහැ ඒක රිජෙක්ට් වෙනවා අනිත් ගස් වලට ඇබ්සෝබ් වෙනවා ඒක මොකද්ද ස්වාමීන් වහන්සේ ඒක තේරි ඔ මෙහෙම හරි දැන් දොඩම් ගස් සාමාන්‍යයෙන් ගන්නේ මතකද අපි මල් ලංකාවේ ඉන්නේ ඔව් ස්වාමීන් ඔය දන්නේ නුවරින්නේ ඔව් නුවර පැත්තට මම දන්නේ මතක දෙන අත්තගමතුන මතකයිද ඔව් ඔව් දන්නවා සම් මේ දෙහි මේ අන අත්තගමතුන දෙහි අත්තන්නේ ගන්නේ මතකයිනේ ඔව් සම් දෙහි අත්තක් ගත ලෙඩ වෙච්ච කෙනාගේ මන්ත්‍ර කිය කිය මෙහෙම අර ඔළුවේ ඉඳලා මෙහෙම කරන්නේ ඔව් ඒ දෙහි අත්තක තියෙන්නේ අසුද්ධ කියන අදගන ශක්තියක් එහෙනම් සම් දෙහි අත්තර තියෙන අසුද්ධ කියන අදගන ශක්තියන්නේ ඒතර දෙහි අත්තෙන් මෙහෙම කරගෙන අසුද්ධ කියන ඔක්කොම අයින් කරනවා දැබුතුමා දෙන්නේ සුද්ධ කිරණනේ. අවසන්. දෙහි ගහේ ඕල්රෙඩි තියෙනවා සුද්ධ කිරණනේ. ඒකට දෙන්න දෙයක් නැහැ. ආහ්. ඒකයි. ඒක අප කවදාත් මේ අත්තගහමතුරන්න පොල් අත්තක් ගන්න නැහැ නේද? දෙහි අත්තක් ගන්න හැමතිස්සෙම. ඒ දෙහි ගහේ තියෙන විශේෂත්වයක් තමයි දැන් දෙහි කපන්න ගන්නෙ. අවසන්. දැන් ඔය වගේ වෙනව අහු වලට දුනොත් අහු ගස් වලට. අවසන්. දැන් අහු කපන්න ගන්නවනේ. අවසන්. ඒ දෙහි කපනවා අහු කපනවා වල කරන්නේ මොකක්ද දැන් ඒක සයන්ටිෆික් රිසර්ච් කරලා පෙන්නලා තියෙනවා කිර්ලියන් ෆොටෝ එකක් ගහන ගමන් දෙහි ගෙඩියක් මතුර එකතර වේගෙන් කපනකොට වෙන්නේ අර දෙහි ගෙඩියෙන් සුද්ධ ශක්තියක් පිට කරනවා ඒ සුද්ධ ශක්තියෙන් අර එක ඕර එක ක්ලීන් කරනවා දැන් ඔය වගේ දැන් මල්ලි ඔයත් කමක් නැහැ අර අනික් කට්ටිය දැන් අර කලින් එක එක අර ඕර මේ બ્લોක් කරන කට්ටිය ඔක්කොම පුළුවන් තරම් දවසක් කර දවසක් දෙහි ගාලා නාන දෙහි ගාලා නාන මූ දෙනාන ඒවෙන් ඕර එක සම්පූර්ණ ක්ලෙන්ස් වෙනවා. දැන් මල්ලිත් හොඳ දෙහි ගාල නාන්න. සමිනාස එතකොට දැන් දෙහි ගහක් ළඟ අපි භවනා වඩනවා කියන්නේ ඒක ප්‍රත්‍යක් වෙනවද? එතකොට අපිට භවනා වැඩෙන්නේ. දෙහි ගහක් වෙන ප්‍රත්‍ය මොකද ඒකේ සුද්ධ කිරණ තියෙන දැන් ජයසි මහ බෝධි. ලංකා ජයසි මහ බෝධි තියෙන අනුරාධපුරේ. ඒකෙන් සානිකර ලෞතර බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයටපත් වෙන කිරණපත්ය ලබා දී බෝධීනෝ තියෙන. ඔතන තමයි බුද්ධ සාධනේ භාවනා දැහැන් වෙන හොඳම තැන. ඔරිදපත්ත්‍යක් හැමදාම මේ ලෝක විශ්ය කොහත් නැහැ. ඉතින් බෝගස්තර දැන්
බෝගස්වල තමයි හැම බෝගම හරියන්නේ සමහර බෝගස් තියෙන හොඳ ඒවා තියෙන ඒ එනර්ජි තියෙන බෝගස් තියෙන බෝගස් පිහිඹියගස් අඹගස් තව තියෙන මොකද මේවා මේ කර කොළපාට තියෙන මොනවද පොඩි ගස් තියෙන මේ ෆාම් ගස් තියෙන කොළපාට ෆාම් එක රතුපාට ෆාම් නේ කොළපාට ෆාම් ඒව ළඟ තියන භාවනාව මේ මේ වැඩෙන මේ උදව් වෙනවා එතකොට දැන් තව එකක් සමහරවිට මට දැන් මේ මේ සමර්ථන් මේ ගෙදරින් පිටට යද්දි මට අද්දෙකට එනේදි සෙන්ස් වෙනවා ඒක සාමාන්‍ය ගණන් ගන්න ඕනේ නැත්ද සමහරවිට ඒක ඒක නම් කමක් නැහැ හැබැයි එකක් තියෙනවා දැන් ඔයා පිට ඇවිදින්න යනකොට එහෙම පොඩ්ඩක් අදිෂ්ඨාන කරන්න ඔයාගෙන් පිට වෙන කිසිදු කිරණයක් බාහිර පරිසරයේ ඉන කිසිවෙකුට හානියක් කරදරයක් නොවේවා කියලා නැත්නම් එකක් වෙනවා දැබුතුමා යද්දි කොහෙ හරි පිටන අමුණුසෙ වින තැන ගියා කියලා ගනිමුකෝ අමුණුසෙ වින තැන ගියාම උන් පිච්චෙන ගන්නවා එතකොට උන් ඔයාට පොඩි ෆයිට් එකක් දෙන්න ගන්නවා වැටෙනවනේ ඒක නිසා ඔයාගෙන් ශරීර අද අපි භාවනා වඩති හැමදෙස් ගන්න තමන්ගේ පිට කිසිදු කිරණයක් බාහිර පරිසරයේ කිසිදු හානියක් නොවේවා කියලා කියන්නේ ඔය වගේ මට අත්දැකීම් තියෙනවා දැන් ගිහි කාලේ පව පැවිදුණාට පස්සේ තියෙනවා සමහර අයනෝ එක එක භූතාවෙස තියෙන කට්ටිය ඉන්නවනේ ඒ භූතාවෙස තියෙන කට්ටියට මෙහෙම එන්න ගාවම අඩි 8ක් විතර රවමගේ එහා ළඟට එන්න බෑ මෙහාට එයාට පිච්චෙන ගන්නවා ඒතර මං ඇස් දෙක වහගෙන අදිෂ්ඨාන කරගෙන මගේ ශරීරයෙන් පිටන කිරණ කිසිවක් පිට වෙන්න එපා කියලා අදිෂ්ඨාන කරපුවා අරට එන්න පුළුවන් වෙනවා වැටෙනවනේ අර ඇඟේ ඉන අමුණුසය පිච්චෙන ගන්නවා ඉතින් ඒක හොඳ නැති වැඩක් මොකද කුරාකොමට හංගි හිංසා කරදර බාධක නොකළ යුතුයිනේ ඒක නිසා මොකද ඔච්චර මට්ටම දැහැන් වල කිරණ පිට වෙනවනම් ඒ කිරණගෙන හරි මේ ප්‍රබල කිරණ අදිෂ්ඨාන කරාම යන්නේ නැති වෙන ගන්නවා හා එහෙම සමහරවිට තව එකක් මම දැන් එළිය බලන් ඉද්දි ඉරත් එක්ක ඉර පැත්තෙන් එළිය ආලෝකය බලන් ඉද්දි සමහරවිට නිකන් චූටි ආලෝකංශු ළඟ ළඟ ගොඩාක් යනවා පේනවා ඇස් දෙකට ඒක ඒක මොකක්ද දන්නේ නැහැ නේද ඇස් අරන්ද ඇස් වහගෙනද ඇස් අරන් ඉද්දි සමහරවිට ඉර පැත්තෙන් බැලුව මොකක් මට තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ සාමාන්‍ය එළියට ගිහිල්ලා අපි කියන්නේ නිකන් අහස දිහා බලන් ඉද්දි අහසත් ඉස්සරහා කියන්නේ සාමාන්‍ය ගස්කොලන් ඉස්සරහා එළිය ආලෝකයේ තියෙන තැන බලන් ඉද්දි චූටි චූටි කියන්නේ ආලෝකංශ වගේ ගොඩාක් ළඟ ළඟ ගොඩාක් කැරගෙනවා ඒක පේනවා ඔව් ඒ වෙන වෙලාවට තියෙනනේ විශේෂ තියෙන එක එක ශක්ති කදම්බ තියෙනෝනේ දැන් ඒ අවධානයෙන් ওই ශක්ති ගැන අවධානයෙන් ඉන්නකොට දැන් අපි ඕරා එක ගැන දැනගෙන කෙනෙක් ඕරා එක දිහා බලන ඕරා එක පේන්න ගන්නවා දැන් අපි ඕරා දන්නේ නැති කාලේ ඕරාක් දැක්කට අපි ගණන් ගන්නෑ ඉතින් ඒ වගේ අපි ශක්තිය ගැන දැනගත්තා නම් අපි බාහිර විශ්වයේ තියෙන ශක්තිය පේන්න ගන්නවා ඒ එහෙම පේන්නේ තියෙන්නේ මට කියන තැන අත සිසියුම් සිසියුම් චූටි 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 අර නිකන් අර පණුව පණුව වගේ ඔව් ඔව් සම්ස ඒකනේ ඔව් ඒ තියෙන විශ්වයේ තියෙන ශක්තියින් අපිට මෙයන් අර ඒව පේන්න ගන්නවා මොකද ඕක ගැන උගන්නනවා ප්‍රාණික හීලින් කියලා හීලින් ක්‍රමයක් තියෙනවා අනේ හීලින් ක්‍රමේදී විශ්වයේ තියෙන ඊත එනර්ජි අරගෙන ඒව රියුස් කරන ක්‍රම කියලා දෙනවා ඊත එනර්ජි එහෙමයි ඔව් එතින්ද ඔහොම ඔය එනර්ජි ගැන විස්තර කරනවා ඇත්තට සමහර දැන් සම්මා භාවනා කරද්දී ළඟ එක්කෙනෙක් ඉද්දි මට සමහර කට්ටියකව ඉන්න බෑ සමිනවස ඒ පැත්ත රත් වෙනවා පිච්චෙනවා වගේ දැනෙනවා විකල්ප ප්‍රදීප් රන්දිවල මහත්තයා පුතා දන්නේ මේ කවුරු මකන්ද මකන්ද නම් අපේ අඳුර ගොඩාක් අය අතුස්සගෙන ඉන්නවා දැන් රන්දිවල කෙනෙක්ද ඔව් මං අන්නු හරි හරි
ඔබවන්ස ගන්න නම් සමහරනම් මට පෙන්නන්නෙත් නෑ මේ මගේ කිත් තියන 15ක් හඳුන්නේ මං රන්දියට තාත්තා මං පුතා තාත්තා හරි හරි කියර පුතා මගේ තාත්තා කාලයක් බලන්න කියලා කිව්වා මේ මම ඇව්වේ නෑ මගේ කියන්නේ ආසාදු වින්න විඳ හිටියා ඒක තමයි හොඳ සම මට ඇති ඒ කියන්නේ ඇති වුණ දවසක මම නිකන් ඔය බණ අහද්දි ඊට පස්සේ මට නිකන් වැටුණා ඊට පස්සේ මං ඒ කියන්නේ සම්පූර්ණ මං අහලා ඉවර නැහැ සීසන් එකත් මං භාවනා කරන්න පටන් ගත්තා හඳුන්නේ පටන් අරගෙන කොමාරි දැන් මං භාවනාව වඩනවා මට පළවෙනි ධානයටත් යනවා දෙවෙනි ධානයටත් යනවා එනවා වගේ වෙනවා අර පළවෙනි ධානයට යන්න කලින් ඇඟ ඉහිල් වෙනවනේ හඳුන්නේ ඔව් ඔව් ඉහිල් වෙනකොට හඳුන්නේ ඒ ඉහිල් වෙන තත්ත්වයට යද්දී මාව නිකන් අර පිටිපස්සට මෙහෙම කඩාගෙන වැටෙනවා වගේ මේකක් තියෙනවා ඒ කියන්නේ එතකොට මම ඇස් දෙක ඇරලා බලනවා ඇස් දෙක ඇරලා බලුවම මෙහෙම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඉන්න තැනම ඉන්නවා. ඊට පස්සේ මම ආයෙ ඇස් දෙක පියාගන්න. ඒක අර හීල් වෙන තත්ත්වෙට එනකන් ඒ කියන්නේ එන ප්‍රෙෂර් එකක් තියෙනවා ටිකක් අමාරුයි. ඒක දරාගන්න. ඒක කොහොම හරි බෑ කරගෙන හිටියම ඉන්න පුළුවන්. ඒ කියන්නේ හීල් වුණාට පස්සේ ඒක නැති වෙලා යනවා අම්මනි. දැන් මේ ෆිසිකලි වැටෙන්නේ නැහැ. ඇස්ට්‍රල් එක වැටෙනවා. ඇස්ට්‍රල් එක පස්සට මෙහෙම පස්සට අපි නිකන් අර පස්සට වැටෙන්නේ. ප්‍රශ්නේ ඒකක් තියෙනවා මෙතන සෑහෙන ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා මං ස්පෙක්ස් එකක් ගලවලා තියෙනවා ඒකත් අර හාමුදුරුවෝ කලින් කියපු උත්තරෙන් ඒක මට පැහැදිලි වුණා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ මේ මම ඒ කියන්නේ දැන් වඩද්දී එකපාර ගිහිල්ලා ඉඳගෙන වඩන්න ගියොත් එහෙම මට නිකන් අර විකාර පේනවා වගේ එකක් වෙනවා. එතකොට මම ඇස් දෙක අරලා පොඩ්ඩක් වෙලා ඉඳලා ඉවරලා ආයෙ මේව කරගන්නවා. ඒකට මොකද්ද හාමුදුරනේ කරන්න පුළුවන්? විකාර කියන්නේ මොන වගේද නේ පේන්නේ? ඒ කියන්නේ පාට පාට නිකන් විරූපී රූප වගේ ඒ වගේ ඒවට කරන පුතේ තියෙන ක්‍රමේ තමයි අදිෂ්ඨාන කරන්න අනිත් දවසේ දැන් තාත්තට දාන දෙන්න යනවනේ වහරක උත්තහාමුදුරන්ට දානයක් වහරක උත්තහාමුදුරන්ට දානයක් දෙන වෙලාවක ගිහිල්ලා ඔයා අදිෂ්ඨානව තමන්ගේ ඉන්නව සසරේ ගත්තව ගන්දුන තියෙන නොපෙන ලෝකේ සියලු දෙනාට කියලා දැන් පුතා රස්සාවක් කරන එකෙන් කීයක් හරි එකට පූජා කරලා ඔය දානයක් දෙන්නලා කියලා මියගිය සියලු සතර වර්ගයන් ආදිර පින් අනුමෝදනාවක් කරන්න. හරිවනේ. ඔය දැනට අදිස්ථාන කරගන්න මම එහෙම කරනවා කියලා අදිස්ථාන කරගෙන මේ භාවනා කරන් යන්න කළා තාත්තා යන වෙලාවක කොහොම හරි ගිහිල්ලා ඒ වගේ දාන සම්බන්ධලා මේ ඒක කරගන්න මේ අදිස්ථානට මට මේ රූප බලන්න ඕනේ නැහැ මේ මං දැහැන් වල නැහැ හදන්නේ කියලා අදිස්ථාන කළා වාඩිලා වඩන එතකොට හරියයි. හරි. ඔය මට පුතා කිව්වා තාත්තා කිව්වා මත මං කිව්වා සාමාන්‍ය හැමදාම කියන්නේ ළමයි ඉස්කෝලේ ගිහලා ඉගෙනගෙන ඔක්කොම පැහැෙනකන් ඉන්න කියලා ඉදෙන්න. දැන් කාබයිඩ් ගහලා ඉදෙවට වැඩක් නැහැ මේවා. හිතෙනවනේ. ඒක නෝ රහන්නේ. දැන් ඕක ඔය දැන් ඔය කාටවත් සම තමන්ගේ ළමයින්ටවත් එහෙම කියන්න හොඳ නැහැ. ඒ මේ ධර්මයේ හොයාගෙන ආවනම් ඒකට එක පාරමිතයන් ඒ හොයාගෙන එනවා. හිතෙනවනේ. ඔයතර බලෙන් කරන්න හොඳ නැහැ. ඔය කාලා බිල සින්දුවක් කියලා නටලා ගහලා ඉන්න ඕන කට්ටිය. ඊනෝ ටික තරහ කියලා තියෙන එක මොකක් නැහැ. මොකද මේ කරන්නේ. එතකොට ඒ පාරමිතා තියෙන කට්ටි හිමින් එනවා. නැත්තම් බලෙන් ගනල්ලා බලෙන් මිනිහ කන අල්ලපඩ චුන්ද සූකේ අරන්ගල මේ නිවන් දක්වන බුදුහාරකට බෑනේ ඔව් ඒක තමයි ඒක ඒ වෙලාව එන්න ඕන ඒ වෙලාව ආවහම කට්ටිය එහෙම අහනවා එතන බල ගන්න ඕනේ අපි මේ මාර්ගේ බල කළ යන මාර්ගයනේ දැන් දාදරත් මට දැන් ගොඩාක් කට්ටිය කතා කරලා අහන්නේ ආවනේ කලින් බණ අහපු කට්ටිය මේව දාලා ගිහිල්ලා සමහර කට්ටිය ඉතින් ගියාගෙන පන්තිස්ථාප වෙනවා මම කියන්නේ හොඳයි. ඉතින් ඇයි හොඳ? ඉතින් මෙච්චර ඉඳලා වැඩක් නැහැ නේ උති. දැන් විශ්වවිද්‍යාලේ ඉන්න නම් මොන්ටිසෝරි එකේ ඌ වැඩක් නැහැ නේද? ඒ නිසා ඒ තමන්ට තේරෙන ගෝචර වෙන මට්ටමේ තමන් ඉන්න ඕන. ඒ තේරෙන්නේ නැත්නම් ඉතින් සෙල්ලම් කියලා නටලා ගහලා කාලා බිලි ඉන්න ඕනේ. එච්චර වැඩේ. පැහුනහම ඒක එනවා. පැහුනහම ඉදන්න පුළුවන්. ගැට ඉදවන්න බෑ. කාබයිඩ් ගහලා ඉදවට වැඩක් නැහැ. දැන් ඔය පැහිලා ඇවිල්ලා තියෙන හොඳයි හොඳයි. හරි හරි හරි. අපේ හම්දුනේ මං ගන්නම් මේ ඉසලා එයාව මේ අන්පින් කළා
අර ගැලක්සි S7 මල්ලි තවත් අත උසන් ඉන්නවා ඇයි දන්නේ ඉන්න මං යම් ගන්න මල්ලි කලින් අහුවාන්නේ මයි ආ මට යා යාව මේ යාගේ මේ හෑන්ඩ් එක අපෝ පල්ලෙට දාන්න බැරුණ අපි හම්බුනේ ඒක මං අයින් කළා අර තමින්ද කියලා කෙනෙක් ඉන්නවා යාව මං ගන්න තමින්ද ඔයාගේ වාරය කර ගන්න स्वामीन वहां से मीट खाली कथा स्वामीन वहां से देवनी अट मट एक अद्यकी मत तीनों स्वामीन वहां से मम भावना कर अवस्था पहाक भीतर कल तीनों के පළවෙනි අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මගේ පළවෙනිම දවසේ මගේ මූලාධාර චක්‍රය ඉඳලා අර කුණ්ඩලිනී අවදි වීම කියන ආවා ඇවිල්ලා සම්මුණ ඇඟට මගේ ලොකු විකෘතියක් වගේ උනේ අතපය පොඩ ඈතට යනවා එහෙම ඔලු බෙල්ල මෙහෙම පිටිපස්සට යනවා පස්සේ දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට ඒක අඩු වෙලා දැන් මම ඊයේ කරද්දිත් මට දැන ස්වාමීන් වහන්සේ අර හැමදාම වෙන දෙයක් නාස්පුඩු දෙක ගොඩාක් පළල් වෙලා ඊට පස්සේ ඔලුව මෙහෙම හයියෙන් ভাইබ්‍රේට් වෙනවා වෙලා මෙහෙම කොන්ද කෙලින් වෙනවා ඒ ටික වෙනවා මාව එතනින් එහාට මට කිසිම අත්දැකීමකට මාව යන්නේ නැහැ ස්වාමීන් වහන්සේක මොන වගේ තත්ත්වයක්ද මම මොකද කරන්න ඕන පිරිසු කෙනවද නැහැ කිසිම දෙයක් දැහන් වලට සම්බන්ධු නැහැ ස්වාමීන් වහන්සේ ඒ කොන්දලේනි අත්දැකීම විතරයි ලැබුණේ අවස්ථා පහේදීම ඔව් කොන්ලේ අවදින ඕක එනවා එහෙමයි අත්දෙකත් ස්වාමීන් වහන්සේ මම භාවනා ඉරියව්ව අත්දෙක තියන් ඉඳිද්දි අද්දක හරි සමාන්තර දෙපැත්තට යනවා ගිල පපෝ දෙපැත්තෙන් කිහිලි දෙකෙන් ගොඩාක් අද වෙනවා එලා ආයෙ ටිකක් වෙලා එහෙම තිබිලා අද්දක ආයෙ හිටපු ස්වරූපෙට මෙනවා ඔළුව හෙලවෙනවා මෙහෙම මෙහෙම ගහනවා ඔළුව දෙපැත්තට ගොඩාක් හයියෙන් ভাইබ්‍රේට් වෙනවා හඳුන්නේ නාස්පුඩු දෙකත් පළල් වෙලා ඒක හිසු මුදුන තදින් ප්‍රෙෂර් එකක් එනවා අපර කතන්දරේ දෙන ඔබතුමා මගේ නම්බරේ දන්නවනේ එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ නම්බරට මල්ලේ මැසේජ් එකක් දාන්න මේ චමින්ද මල්ලේ මේ මැසේජ් එකක් දෙන මම ඒක ඔයාලට විස්තර කරලා දෙන වෙනම හොඳයි ස්වාමීන් වහන්සේ හොඳයි හොඳයි ස්වාමීන් වහන්සේ පෞද්ගලික කතාවක කට්ටිය කොහොමද දැනගන්න ඕනේ නැති එකයි එහෙමයි ස්වාමීන් වහන්සේ මේ කට්ටිය දැනගන්න ඕනේ කියන්නේ ඔබ පස්සේ මට තියෙනවා මම වෙනම හොඳයි හොඳයි ස්වාමීන් වහන්සේ හොඳයි බං රේණුක ජයවර්ධන ඔයාව මේ අන්මියුට් කරනවා වීඩියෝ කවුන්ට් කරගෙන සම්බන්ධ වෙන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං බොහොම අමාරුවෙන් ඔබ වහන්සේට අවුරුද්දක් විතර බලන් හිටියා මගේ ප්‍රශ්න ටික අහන්න මංජුල මට ගොඩක් උදව් කරා මේ මට ස්වාමීන් වහන්සේ භාවනාවේදී ගොඩක් ප්‍රශ්න තිබුණා මගේ හાર્ඩ් බීට් එක දැනෙන්න පටන් ගත්තා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද ඇහෙනවා මිස් කියන්න ඉතින් මේ සෝරි මම රේණුකා ඉන්නේ නෝත් කැරොලයිනා වල ඒක කියන්න අමතක වුණා ඉතින් ස්වාමීන් වහන්සේ මංජුලගේ මම ඇත්තටම ගොඩක් වෙලාවට ඔබ වහන්සේට සම්බන්ධ වෙන්න බැරි කම නිසා මම මේ උපදේශ ගත්තා මම 108 පාරක් මේ සම්බුද්ධ යට්ඨ විසංත ගාථාව කියලා එතකොට ජයමුනින්දස ඒ වගේ ප්‍රශ්නනකොට ඒවා කරා මට ගොඩක් පිටක් තිබුණා ඊට පස්සේ මම මේ ලංකාවට ගිහලා පෙබරවාරි ආවේ එතකොට ඥාති දානෙකුත් දීලා මම ආවේ ඉතින් ඊට පස්සේ මම ඊට පස්සේ මට බණ අහද්දි නිකම්ම සමාධියකට යනවා සම්මත මට ආලෝකකය පූර්ණ වෙලා තියෙනවා ඉතින් මට එකපාරක් මේ ගිහිල්ලා ආවට පස්සේ මම දන්නේ මට මං ගොඩක් මේ ධර්මය ගැන එහෙම ඉගෙනගෙන නැහැ මීට ඉස්සෙල්ලා බොහන්සේගේ සීසන් එකත් එහෙම අහලා තමයි මම මේ ඉගෙන ගත්තේ ඉතින් අර එකපාරට මට දැන් මම ඉඳගෙන ඉන්නවා නමුත් මම උඩට යන්න ගිහිල්ලා තියෙනවා දෙපාරක් ඉතින් මං එකපාරට ඊට පස්සේ බන ඒක නව ඒ S2 ඇරලා ඒ තත්ත්වෙ මිදුණා මට දැනගන්න ඕනේ ඒ එහෙම මං ඒක ගැන ඉතිහා මුකුත් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මං හැබැයි අර මේ පාර ගිහිල්ලා ජයශ්‍රීමා බෝධියේ සුදු බෝධිය ගාවයි භාවනා කරලා මිනිස්සු ටක් ගාලා ඉඳගත්ත විතරයි ආලෝකය ඇවිල්ලා ඒ කියන්නේ සමාධියකට ගිහිල්ලා ඒ වගේ අත්දැකීම් තියෙනවා ඉතින් මට ඊටහා දෙයක් මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සමාධියේ ලම පීති සුඛේනවද ඔව් ස්වාමීන් වහන්සේ මට මං එකපාරක් මේ එහෙම කරලා මට පුදුම දුකක් ඇති වුණා. ඒ කියන්නේ මෙතන ඒක විඳලා දැන් ගෙදර ගිහිල්ලා වැඩ කරනකොට හරි ස්ලෝ මං මට වැඩ කරගන්න බෑ. ඒ කියන්නේ ඉතින් මට අර ඒක හැමදාටම මේ සුකේ ඉඳ ඒ කියන්නේ මේකට මොකද එහෙම සිතිවිලි නිසා මං හිතනවා දැන් මේකලන් කැම්පස් ගියාම ඔක්කොම ඉවරුනහම මං පටන් ගන්නවා. එතකන් මං බණ අහනවා. ඉතින් වැඩි ඉතින් දැන් බණ අහද්දි තංගාල සමාධියකට යනවා මාව ස්වාමීන් වහන්සේ. ඔව් ඔබ දෙන්නේ මේ හැම ඉතින් දැහන් වඩලා භාවනා කරලා එහෙම කරාට කමක් නෑ. වැඩේ වෙලා තියෙන මෙන්න ඔතෙන් තව චුට්ටක් හොර ගන්නද ඒ සුවයක් ආවහම
ඔය භාවනා සුවයක් ආවහම එතෙන්දී වරදවා ගන්න එපා. වැඩ කිරීමෙන් මිදීම නිවන් මාර්ගෙ නෙමෙයි. අභිසංකල්ප තේරෙනවා. ඕක දෙකක්. දැන් ලෞතර බුදුන් බුදු වෙලා යොදුන් 16ක් දුර වඩනවා එක්කෙනෙකුට බල කියන්න. අපෝතෙන් දැන් ඔබතුමගේ දුවයි ඔක්කොම යුනිවර්සිටි එකේ නේද යොදුන් 16ක් තියෙන පයින් කියලා ළමයා එක්කන් එනකොත් එම යන්න මාරුයිනේ. පුදුමාකාර සැහැල්ලු ඕනතරම් වැඩ කරන්න පුළුවන් මොකද නිරන්තරයෙන් ඉන්නේ සමාජයක දැහැනක ඉන්නේ නිරන්තරයෙන් නිකන් ගාතාවක් කරගෙන කර්මත්තනක් කරගෙන ඔය ඒතන් සන්තන් ඒතන් පණිතන් අරගෙන ඒව මෙනෙහි කරමින් මේ භාවනා වින්නකම බණත් අහලා වැඩේ කරන් යන එකම දේ තමයි අර ඇඟපත ලොකු වෙනවා වගේ වෙනවනේ. ඒ එහෙම අත්දැකීම් එනවා සමහරවිට. ඒක වෙලා තියෙන අපිට මේ මනසින්නේ මේක පෙන්වන්නේ මේ ඇත්තටම ඇඟ ලොකු වුණා නෙමෙයි. ඇඟ ලොකු වුණා නෙමෙයි මනසට දැන් එහෙමක් වුණා කියලා. වැටෙනවනේ? සමහරවිට ඇඟ ලොකු නැ නෙවෙයි අර මගේ අර විඥානේ අතහැරලා යනවා වගේ උඩට යන්න වගේ යනවා ගොඩක් වෙලාවට. එහෙම තමයි මට උනේ සාම. ඒක මට තේරෙන්නේ නැයි කියලා ඒක. ඔව් ඒක තමයි දැන් මට තේරෙන්නේ. ඒ කතාව එහෙම වෙනකොට ධම්මිකොල්ලක පින් කරනම් හොඳයි පොඩක්. මේ රේණුකා පින් කරලා තියෙන අපේ අම්මා. නෑ ඒක පස්සේ කැමරා එක මූ වෙනවා. ඔව් මේ හරි. එතකොට දැන් ඔබතුමිය දැන් එකක් තමයි දැන් ඔය ප්‍රශ්නේ මුදව ගන්න තියෙන සරල ක්‍රමයක් තියෙනවා. භාවනා කරද්දී ඇස් දෙක අඩවම් කරගන්න. සම්පූර්ණ වහන්න එපා. ආසන්න. යාන් තමයි යටපෙයින්. ඔය දැන් රූප වෙනුවට පස්සේ දැන් සමාපතේ දැහන් වඩා ගන්න රූප වෙනුවට රූප පස්සෙන් නෑ. ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පංචස්කන්ධ මේ ඒ පහ තියෙනනේ දැහන් වලදී. ධ්‍යාන සමාපත්තිය තමයි නේද? ඔය විතර මේ යන්තම් මේ පේන තියාගෙන වඩන්න ඒතර ඔය ප්‍රශ්නේ නැහැ. එච්චර උදේ තමයි බොම්බින්. හොඳයි තමයි බොම්බින් තිරන් තමයි සම්හන්.